දැනවීම බොහොම සංවේදී ගුණයක්. ඒ වගේම කෙනෙක් දනවන දෙයින් තව කෙනෙක් sannivedanaya ලබනවා නම් ඒ ඔස්සේ ඔවුන් සැනහෙනවා නම් ඒන් හැඟීමක් ජනිත වෙනවා නම් එය තවත් විශේෂ ගුණයක්. සිංහල සංගීතයේ මේ සංගීතමය භාවයන් තුළින් කෙනෙකුට හැඟීම දැනවීම පිණිස කටයුතු කිරීමේ දුර්ලභ හැකියාවෙන් යුතු අපේ සිනමා වංශ කතාවේ විශිෂ්ටයක් ගැන කතා කරන වෙලාව. ඇයි ඔහු සිනමා වංශ කතාවේ විශිෂ්ටයක් බවට පත්වෙන්නේ? සිංහල සංගීතය පිළිබඳ කතා කිරීමේදී, සිනමා සංගීතය පිළිබඳ කතා කිරීමේදී ඉන්දියානු අනුකාරකවාදී සංගීතයට හැබෑ පිළිතුරක් ලබා දෙමින් අපේ අය සම්මත සංගීත අරක් හෙළ සිනමාවට දායාද කරමින් සිනමාව කර්මාන්තයක් බවට පත් කරන්නට වෙහෙසුණු විශිෂ්ටයා පිළිබඳ කෙරෙන කතාබහක් නිසා. ඔහු තමයි සංගීතවේදී සරත් දසනායක. ඉන්දිය අනුකාරකවාදී සංගීත වන්දනාවක ගිය සිංහල චිත්‍රපට සංගීතයේ ඩවුන් ඉසව් ස්පර්ශ කරමින් අපේ මූ චිත්‍රපට සංගීතයක් නිර්මාණය කිරීමේලා පුරෝගාමියා වූයේ ඔහු. 1942 අගෝස්තු 13 වනදා හොරණදී උපත ලබමින් හොරණ ශ්‍රීපාලියෙන් 74 හැදෑරූ සරත් දසනායක හේවුඩ් සංගීත ආයතනයේදී සංගීත සිප්සරින් වඩවඩාත් පෝෂණය වුණා. කේමදාසයන්ගේ සංගීත මංජරියේ අති දක්ෂ සිතාර් වාදකයෙකු වූ සරත් දසනායක පළමු සංගීත අධ්‍යක්ෂණය කරන්නේ වේහල්ලේ පියතිලක නිර්මාණය කළ නුගසෙවන ගීත නාටකයට සංගීතය සපයමින්. නුගසෙවනේ ප්‍රකට කළ කුසලතා නිසාවෙන්ම ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ සිතාර් වාදකයෙකු ලෙස ඔහු ශ්‍රේණිගත වුණා. 1967 සරච්චන්ද්‍ර හේරත් නිර්මාණය කළ සිතිජය චිත්‍රපටයේ ඩබ්ලිව්.ඩී. අමරදේවයන් ගැයූ රන් බෝපත් සැලෙන සරින් ගීයෙන් ඇරඹෙන ලාංකීය සිනමා ඉතිහාස වංශ කතාවේ සුවිශේෂ සංදිස්ථාන සටහන් කළ සරත් දසනායක සිනමා සංගීත චාරිකාව චිත්‍රපට 151ක් පුරා විහිද ගියා. සදාටම ඔබ මගේ ඈතින් ඈතට මිහිඳුම් සිහින මදු සිහින එවන් ගීතාවලියක දර්ශක කීපයක් පමණයි. සේන සමරසිංහන්ගේ ඈතින් ඈතට චිත්‍රපටය නිර්මාණය කළ කැන්දන් යන්නන් රන්මල් මාලා දාලා ගීතයට පළමු සම්මානය හිමිකර ගන්නා සරත් දසනායක ඉන් පසු අවස්ථා රැසකදී විවිධ සම්මානයන්ට පාත්‍ර වුණා. ආත්මා චිත්‍රපටය සිය අවසන් චිත්‍රපටය ලෙස සංගීතවත් කළ සරත් දසනායක සංගීත නිර්මාණය කළ අවසන් ගීය වේහලේ පියතිලක නිර්මාණය කළ ටිකිරි හැන්දෑව ටෙලිනාට්‍යයේ සල් සපුනා පනා ගීයයි. සරා සඳක්ව සිංහල සංගීතය ආලෝකමත් කළ සරත් දසනායක 1999 නොවැම්බර් 16 වනදා මෙලොව හැරගියේ සදා වින්දනීය ගීතාවලියක අසිරිය අපට ඉදිරි කරමින්. මේ මතකය අපි යම්මාකාරයක වඩාත් සංක්ෂිප්ත ලෙසත් ඒ වගේම පර්යේෂණාත්මක ලෙසත් යම් ගුණාත්මක ලෙසත් සමහර වෙලාවට ඔහුගේ නිර්මාණයන් පිළිබඳ ප්‍රමාණාත්මක ලෙසත් ඔබට ඉදිරිපත් කරනකොට අපිට අවශ්‍යයි ඒ පිළිබඳ නියම ලෙස තතු දන්න පිරිසක්. මං හිතනවා අද මේ නොමියන සිහිනේ සරාසඳට මුවා වෙලා අපිට මේ පිළිබඳ කතා කරන්න පුළුවන් කියලා. සරත් දසනායක ආදරණීය සංගීතවේදියාගේ පුත් රංග දසනායක අද වැඩසටහනට සහභාගී වෙනවා. රංග, බොහොම ස්තුතියි මේ සහභාගීත්වය තමන්ගේ තාත්තා වෙනුවෙන්. ඒ වගේම ප්‍රවීණ රංගදර සිනමාවේදී සනත් ගුණතිලක මහත්මා මේ වැඩසටහනේ පළවෙනි ට්‍රේලර් එක දකිද්දිම තමයි කිව්වේ සුරේ මම මේ වැඩසටහනට සහභාගී වෙනවා කියන්න කතාවක් තියෙනවා, තැනක් අවශ්‍යයි කියලා. මං හිතනවා ඒ තැන තමයි දැන් මේ ලැබිලා තිබෙන්නේ. සිංහල සිනමාවේ අමරණීය ගීත වංශ කතාවකට හිමිකම් කියන විශේෂයෙන්ම සරත් දසනායකයන්ගේ ගී නිර්මාණ අතර ඔබේ පද බැබළුණු වගේ අපි හොඳ ආකාරයෙන්ම දන්නවා. සෝම්පාල ලීලන්ද මහත්මා අපි සමගින් රැඳෙනවා. අපි තම සෙනෙහසින් ඔබතුමාව පිළිගන්නවා වැඩසටහනට. ඒ වගේම සමන් චන්ද්‍රනාත් වීරසිංහ මේ යුගයක නිරූපණය විතරක්ම නෙමෙයි සරත් දසනායක කියන හිතමිතුරත් එක්ක නිරන්තරයෙන්ම අවශ්‍යතාවටත් අවශ්‍යතාවේ නොමැති අවස්ථාවේදීත් අර කරේ අත්දාගත්ත මිතුරෙක් විදිහට ඒ වගේම ඔහුගේ ගී නිර්මාණයන් එක්ක අපි රැඳුණු සිහිනමය සුන්දර තැන් රසක් එක්ක කතා බහ කරන්න සූදානමින් සිටිනවා සමන් චන්ද්‍රනාත් වීරසිංහ මහත්මා. ඔබ අමුත්‍යෙක් නෙමෙයි මේ වැඩසටහන් මාලාවට, ඉතාම ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම දැන් මේ සරත් දසනායක මහත්මයාගේ 70 දශකයේ ඔය හැම නිර්මාණයක් එක්කම නිෂ්පාදන කළමනාකරු විදිහට කටයුතු කරලා එතුමාගේ කෑමේ බීමේ පටන් හැසිරීම් රටාවන් සංගීත කණ්ඩායමේ සංයෝජනයන් සිදුවන හැම තැනක්ම අස්සක් මුල්ලක් නැර හොඳින්ම දන්න
කුමාරදාස් ජයසිංහ මහත්මා ඔන්න අද වැඩසටහනට අවිල්ල තිබෙනවා. අපි ඉතාම ආදරයෙන් ඔබතුමා පිළිගන්න. මොකද ඔබතුමා ගාව තමයි මේකේ හොඳම තොරතුරු ටික තියෙන්නේ. ඒක නිසා ඒවා සැකන අතර අපිට ඉදිරිපත් කරන්න ඕනේ. හරි. දැන් අපි කොතනින්ද මේ කතාව පටන් ගන්න? එක පැත්තකින් අපිට කතා කරන්න තියෙනවා සිනමාව. කොහොමද අර ඉන්දියාවට ගිහිල්ලා සිනමාවේ මේ පටිගත කිරීම, ගීත පටිගත කිරීම තහන වුණාන් පස්සේ අපේ රටේ හින්දි අනුකාරක රැල්ලක් මතුවෙනකොට ඒ සිනමාවට අභියෝගයක් වෙන්න සරත් දසනායක මහත්මයා තනුව ඇතුවේ. එතකොට ඔව්වන්නුදුලේ ඇතුළේ කරන ලද නිර්මාණ වුණා. ඒ වගේම ලංකාවේ සරල ගීතය සහ කැසට් ගීතය ජනප්‍රියත්වයට පත් කිරීම පිණිස ඔහුගෙන් ලැබිච්ච දායාදය. සිනමාව විතරක් නෙමෙයි සිනමාවේ නිෂ්පාදන කටයුත්ත. ඒ වගේම අනික් පැත්තෙන් ටෙලිනාට්‍ය වෙනුවෙන් ඔහු නිර්මාණය කරන ගීත. මේ වගේ බොහෝ වපසරියක් එක්ක මේ පර්යේෂණාත්මකීම් ගණනාවක් තිබෙනවා ස්පර්ශ කරන්න. ඒ නිසා ජනප්‍රිය ගීත ලයිස්තුවේ පළවෙනි තැන අපි නැත්තම් අද පළමු ගීතය හැටියට තෝරා ගත්තේ සරත් දසනායක මහත්මා නිර්මාණය කරපු මෙන්න මේ ගීතය. කලාසුරි ලතා වල්පොළගේ හඬින් එවකට සිනමාව තුළ පසුබිම් ගීතයේ උද්දීප්තිය බවසය සැලකුණු මේ ගීතය කනුරත්න අබේසේකරයන් තමයි ලියා තිබෙන්නේ. අපි ලනදි ශානි සූදානම් ඒ ආරම්භය ලබා දෙන්න. ඉතර මේ කතා බහේ මේ දැන හඳුනාකම් ගැනීම් පිළිබඳ ටිකක් කතා කළ යුතුමයි කියලා. මේ මොකද අද මෙතන ඉන්න හැම ප්‍රවීණයෙක්ම ඉතාම දීර්ඝ කාලයක් තමන්ගේ ජීවිතේ සරත් දසනායක මහත්මා ඇසුරු කරපු උදවිය. කෙටියෙන්ම සටහන් කළොත් පෙරවදනක් විදිහට ඒ දැන හඳුනාකම් එක්ක හඳුනගත්ත සරත් දසනායක කියන්නේ කවුද කියලා අපිට කොහොමද හඳුනලා දෙන්නේ සනත් ගුණතිලක මහත්මා? මම විශ්වාස කරනවා
සරත් දසනායක මෙතිතුමා පිළිබඳව මම කතා කරනවා නම් එතුමාගේ සංගීත දැනුම පිළිබඳව කතා කරන්න තරම් මම සුදුසු කෙනෙක් නෙවෙයි. මට දැනගන්න ඕනේ ඉස්සෙල්ලා මුණ ගැහිම සහ මතක සිටීම කවුද මේ සරත් දසනායක හඳුනගත්තේ කොහොමද? මගේ මතකේ යන අවුරුදු 40කට විතර ඈත කාලෙක මගේ පළවෙනි චිත්‍රපටිය ඇවිල්ලා සිටුකුමරියෝ. සිටුකුමරියෝ චිත්‍රපටියේ සංගීත අධ්‍යක්ෂණය කළේ සරත් දසනායක මැතිතුමා. විජේ ධර්මශ්‍රීගේ චිත්‍රපටයක්. ඉතාම හම්බෙන් සිනමාවට ආව පුද්ගලයෙක් සුරේ මම. මේ චිත්‍රපටයේ මොහොරත් තුළ තියෙනවා 1978 ජනවාරි මාසයේ දවසක. එතකොට මොහොරත් තුළලක් කියන එකත් මම දකින්නේ එදා. මේ චිත්‍රපටියට ගිහිල්ලා මට ගිවිසුම් අත්සන් කරපුවාම චිත්‍රපටියේ මගේ මුදල 1500යි 750ක චෙක්පතක් ලැබෙනවා. ඉතින් මට තිබෙන වැඩේ මුදලට වඩා මා මේ ගමන කොහාට යයිද ඒ වගේ චකිතයකින් මා පසුවන්නේ. එහෙම ඉන්න වෙලාවේ මට හොඳටම මතකයි මේ චිත්‍රපටියේ ප්‍රධාන නිළි චරිතය රඟපෑවේ මාලනී ෆොන්සේකා මැතිණිය. එතුමිය මා ළඟට ඇවිල්ලා කියනවා පළවෙනි ගිවිසුම අත්සන් කරලා කල්පනා කර කර ඉන්නව නේද, මං සුබ පතනවා කියලා. එතුමිය සුබ පතලා යනවා. දැන් මම විජය ධර්මශ්‍රී සහ චිත්‍රපටියේ නිෂ්පාදක චමින්ද පෙරලත් සමග තමයි ඉන්නේ. ඉතින් මම පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්නවා. ඒතර කැමරා ශිල්පී කේ.ඩි. දයානන්ද එයා අඳුරගන්නේ මම පස්සේ. එතකොට එක පුද්ගලයෙක් එනවා. ඒ පුද්ගලයා එනකොටම අනිත් අය ඉතාම ආසාවෙන් ඒ ලෙන්ගතුව බලා ගන්නවා. ඒ ඇතුළට යනවා, කතා කරලා එනවා. මයි දිහා බලලා කියනවා, මෙයාව තෝරගත්තේ කියලා. ඉතින් මම දන්නේ නැහැ මේ පුද්ගලයා. කොන්දොස්තර චරිතේ. හොඳයි හොඳයි, නුවරලු නේද? කී දෙනෙකුට ටිකට් කඩලා තියෙනවද දන්නේ නැහැ. මම බලනවා මොනවද මේ, කවුද මේ? මේ පොඩි බයකුත් එනවා. මේ අමුතු ශේස්ත්‍රයක්නේ කියලා යනවා එච්චරයි. ඉතින් මම ඊට පස්සේ ටක් ගාලා අහනවා සෝම්පාල් ලැන්ඩ් රෝල්ගෙන් කවුද ඒ තමයි සරත් දසනායක කියන්නේ කියලා කියනවා. ඒතුළු මට එතකොට එතුමාගේ ගීත රාශියකට රසිකයෙක් විදියට පෙම්බැඳි මට අනේ එතුමත් එක්ක කතා කරන්න තිබුණා නම් කියලා හිතෙනවා. නමුත් සිටුකුමරිය චිත්‍රපටියෙන් පස්සේ එහෙම හම්බ වෙන්නේ නැහැ. එතන තමයි මුණගැසීමේ මුල. නමුත් පසු කාලීනව නිරන්තරයෙන්ම ලංකා චිත්‍රාගාරයේදී එතුමාගේ ගීත පටිගත කරන අවස්ථාවලදී මම නළුවෙක් විදියට ගිහිල්ලා ඒක බලාගෙන එතුමාව ඉතාම සමීපයෙන් ආශ්‍රය කරනවා. සෝම්පාල් නිලන්ද මහත්මයා, මේ සාමාන්‍යයෙන් සංඛ්‍යාලේඛනන කොච්චර විතර ගීත ප්‍රමාණයක් ඔබේ ඔබ ලියූ ගී කොච්චර විතර ප්‍රමාණයක් සරත් දසනායක මහත්මයා මේ සංගීතවත් කළ ඇද්ද? 600ක් විතර සිනමාල්. 600ක් විතර. මෙන් වැඩි වෙනත් සිනමා. ඉස්සෙල්ලාම කොතනද මේ මුණ ගැසීම සිද්ධ වෙන්නේ? කතා හරි දිග කතාවක් වෙනවා ටිකක්. කෙටියෙන් කියමු. එතකොට මම හිටියේ සංගීත මංජේටි කේමදාස මාස්ටර්ගේ. දැන්දී අපි කැලෑමල් කරන ඒ කාලේ කැලෑමල් එකේ වාදක මණ්ඩලය හිටපු ගමන් රුපියල් 40ක පාට රුපියල් 60 කරා. මම කේමදාස මාස්ටර් කොණ්ඩේ අදගෙන එහෙම හිටු උදේ සොම්පාල යන්න ඕන හේවුඩ් එකට. ගිහලා වයලින් ගහන්නයි සිතාර් ගහන්නයි කවුරු හරි වාගෙන මුන්ව මෙහෙම දෙන්න බෑ කියලා වාදක මණ්ඩලයට විශාල තර්ජනයක් කරේ. වෙන උදේ මම ගියා හේවුඩ් එකට. එතෙන්දි මට මුණ ගැවෙනවා වික්ටර් රත්නායක, සරත් දසනායක, අත්තනායක, නවරත්න අත්තනායක, විජේරත්නායක තුංගවයි කට්ටිය මම කොමුස්සගෙන ආව සංගීත මංජරයට. ඒක තමයි දසේ පළවෙනි මුණ ගැසීම. මේ මුණ ගැසීමෙන් එහාට කතාව කියන්න දැන් මේ දැන් මේ කතාව ටිකක් අර අපි කියන්නේ සංක්ෂිප්ත කරන සාරාංශගත කරමින් සිටින්නේ අපේ අනික් ප්‍රභූන් දෙපළ. හැබැයි ඊට ඉස්සෙල්ලා අපිට යන්න වෙනවා සදහටම ඔබ මගේ චිත්‍රපටයට. මං හිතනවා සරත් දසනායකයන් තනු නිර්මාණය කරපු ගීත ඇතුළේ කනුවරත් අබේසේකරයන් රචනා කරපු ඉතාම විශිෂ්ට ගණේ කවුරුත් ආදරය දිනාගත් අර හින්දි සිනමාවට අභියෝග කරපු ගීතය තිබෙන්නේ එතන කියලා. අමර පිම්ලතාවේ අහලා අපි කතාවේ ඉතුරු හරියට කොටගෙන thank you.
ප්‍රකාශ කරන ප්‍රධාන කාරණාවක් තමයි මේ 70 දශකය සිංහල සංගීතයේ ස්වර්ණම යුගය සිනමාවේ ස්වර්ණම යුගය මේ ආදී වශයෙන් අපිට ලබා දෙන වටිනාකම ඇත්තටම ස්වර්ණමේ වටිනාකමක්. එහෙම වටිනාකම් එන්න ඒසහා වටින කලාකරුවන් ගොඩනැගී ලැබුණු දායකත්වය ඉතාම වටිනවා. දැන් සිනමාව ස්වර්ණමය වීම සඳහා මම හිතන 70 තමයි සරත් දසනායක මහත්මයාගේ මේ කතාවේ උද්දීප්තිය පටන් ගන්නෙ. සමන්චන්නත් වීරසිංහ මහත්මයා ඒ බැබලීමයි ඔහුගේ නිර්මාණ දිවියයි ඔබේ ජීවිතය එක්ක තිබ්බ සහසම්බන්ධයත් මෙතනදී අපි එකතු කරගෙන මේ කතාවට මුල පුරමු. ආශ්‍රය කරපු සම්පූර්ණ කාලයම ඔහුත් එක්ක බැඳෙන්නේ මේ නිර්මාණ කරණයෙන් විතරක් නෙවෙයි. ඒ මගේ මිත්‍රයා. මේ මිත්‍රකම ඇති වෙන්නේ රණ්ඩු වෙලා. ඔය 70 දශකයේ මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන් නවර්ස ධාරා වැනි වැඩසටහන් කළා. මේවට අපි ගීත එව්වා. මම වැඩ කරා එතකොට ලංකාදීප පත්‍රයට ඇවිල්ලා ඒ කාලේ හිටපු මේ එක අධ්‍යක්ෂකවරයෙක් ගුවන්විදුලි සංස්ථාවට සම්බන්ධ මේ මට යෝජනාවක් කරා සෙන්දුවල් ලියලා දෙන්න කියලා. ඒ ගීතේ මෙතුමා තෝරගෙන තිබුණා. එදා ඒ ගැන කතාවල ඒ සින්දු එදා ඇහුවා. මොකද ඒ දවස්වල මේ ගීත රචනා සහ මේ සංගීත අධ්‍යක්ෂකවරු රචනා කරපු අය සහ සංගීත සභ්‍යපය අතර සංවාදයක් තියලා තමයි ගීතේ දොරට වැදුවේ. ඉතින් මෙහෙම ගීත දෙකක් ගැන එදා සාකච්ඡා වුණා. ඉතින් මේක ඉවරුණාට පස්සේ මම එතුමාගේ ගීතයක් ගැන දැඩි ලෙස විවේචනය කරා කියලා මට මේ දෝෂාරෝපණය කරා. දෝෂාභියෝගයක් ගෙනාවා. මං කිව්වා මම එහෙම එකක් කරේ නෑ. මම වෙන ගීතයක් ගැන ඒ කතා කළේ කියලා. නමුත් ජීවිත කාලය පුරාම නෑ උඹ තමයි ඒක කළේ. මොකද නෑ මම නෙවෙයි කරේ. හැබැයි ඒක
ඒකෙදි මම රචනා කරපු ගීතේ සරත් දසනායක සංගීතවත් කළා නවරසාධාරා වැඩසටහන් වල තේමා ගීතේ හැටියට පාවිච්චි වුණේ ඒකයි සිරිලක් දෙරණේ වහල් අඳුර පිස විමුක්තිරී කිරණ ගලා කියලා වික්ටර් රත්නායක ගීතේ ගායනා කරේ මම දොරට වැඩි ඒ විදිහටයි මේ ගුවන් විදුලි හරහා පිටස්තර වශයෙන් එකක් දෙකක් ගීත ලියලා තිබුණා මේ ඉතින් ඊට පස්සේ දැන් අපි සිනමා සංගීතයට සරත් එළඹෙනකොට විශ්වේ චිත්‍රපටියේදී මගේ සම්බන්ධයක් තිබුණේ මම සිනමාවට ගීත රචනාවට පිවිසෙන්නේ 75 විතර කාලේ ශීලා කියන චිත්‍රපටියෙන් ඒකේ රොක්සාමි සංගීතවත් කළේ නමුත් සරත් ඒ කාලෙත් ඉඳන් ඇසුරු කරනවා ඒ ඇසුරු කරනකොට මම මෙන්න මෙහෙම කියන්නද මේක අර නවරසධාරාවල ගීතේ සිරලක් දෙරණේ කියන ගීතේ ප්‍රචාරය වෙද්දී බොහෝම ආසාවෙන් ළඟට එලා රේඩියෝ එක ළඟට මම ආගෙන හිටියා මගේ තාත්තත් හිටියා ජ්‍යෙෂ්ඨ පත්‍රකලාවේදියෙක් සාමයේ පිළිබඳ දැනුමත් තිබුණ කෙනෙක් විමල් වීරසිංහ කියලා අහගෙන ඉඳලා ඉඳන් කිව්වා මෙන්න මේ යෝධයා නම් ගමනක් යයි කිව්වා ඒ කිව්වේ සරත් මං හිතන්නේ තාත්තා දුන්න මේ අදහසේ ප්‍රකාශ කරපු මතේ සර්ව ප්‍රකාරයෙන් සාර්ථකයි හරියට හරි ඒ මොකද ඌ සිංහල සිනමාව ග්‍රහණය කළේ ස්පර්ශ කළේ හැමෝම හිතන විදිහට නෙවෙයි ඌ කාගයක්වත් වහලෙක් නෙවෙයි උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතය හෝ දේශීය ජන සංගීතය හෝ කර්ණාටක සංගීතය හෝ බටහිර සංගීතය හෝ කිසිම දෙයක ඔහුට ගුරුකුලයක් තිබුණේ නැහැ ඒක තමයි විශේෂත්වය මම දකින්නේ කුමාරදාස මහත්මයා දැන් මෙතුමාලා හැම කෙනෙක්ම සඳහන් කරන්නේ ඒ හඳුනා ගැනීමේ තිබෙන සුන්දර සහසා ඒ මතක සටහන්. හැබැයි ඔබ තමයි ඔහු සමග මේ කියන හැලහැප්පීම් එක්ක මේ නිෂ්පාදන කාර්යය වෙනුවෙන් පූර්ණ දායකත්වය ලබා දුන්නු චරිතේ. ඒ නිසා දුක සැප බලපු මිනිස්සයා හැටියට මම හිතනවා මේ වැඩසටහනේ පෙරවදනට ඔබට එකතු කරන්න උකාක් වටින දේවල් තියෙනවා කියලා. මම මුලින්ම කියන්න සංගීතය පිළිබඳ ඔබතුමාලා කිව්වා වගේ මේගොල්ලන්ට වගේ මට සංගීතයේ පැත්තෙන් එච්චර විග්‍රහයක් කරන්න අමාරුයි මොකද මං සංගීතය දන්නේ නැති නිසා මං රසවතෙක් පමණයි. නමුත් සරත් දසනායකට හරි ආසයි එයාගේ සංගීතයේ 1900 මං තුෂාර චිත්‍රපටින් යසපාල නායකකාරගෙන් බිහිවෙච්ච පුද්ගලෙක්. එතකොට ඒකෙ හිටියා ඩෙරික් ෆර්නැන්ඩෝ කියලා වේශ නිරූපණ ශිල්පියෙක්. අංගරචන ශිල්පියෙක්. එයා ඉන්නේ සරත් දසනායකගේ ඉස්සරහා පිට. එතකොට එයා දන්නවා මේ මෙයා චිත්‍රපටියක් පටන් ගත්තා එතෙන් තමයි මුලින් පටන් ගත්තේ මිහිඳුන් සීන කියලා. මිහිඳුන් සීන කරනකොට එයා කිව්වා මට මේ ප්‍රොඩක්ෂන් මැනේජර්ලා කියන්නේ ගණන් හදනේ අය නෙවෙයි. එයා හරි අමුතු පුද්ගලයෙක් මෙයා වගේ කිසි ගුරුකුලයක් නැති පළල් පුද්ගලෙක්. ඒවලු හැම දෙයක්ම කරන්න පුළුවන් පුද්ගලෙක් මට හොයලා දෙන්න බැරිද ඩෙරික් කියලා කිව්වම එයාත් හොයලා හොයලා මම තුෂාරා එකේ ඒකේ ආර්ට් ඩිරෙක්ටර් කෙනෙකුත් නැහැ. ඇසිස්ටන්ට් ඩිරෙක්ටර්ත් මම ප්‍රොඩක්ෂන් මැනේජර්ත් මම තේ හදන්නෙත් මම ඊව දැකලා ඩෙරික්ුවා මචං මෙයාට පොඩි සපෝට් එකක් දීවා ප්‍රොඩක්ෂන් මං කිව්වා හරි කියලා දැන් මට සරත් දසනායක නිසා සංගීතය නිසා ආසයි එහෙම තමයි මුලින් සම්බන්ධ වුණේ සම්බන්ධ වෙලා එතකොට රංගෙම පොඩි බබලා ඉතින් එහෙම සම්බන්ධ වෙලා කොහොම හරි මේ අපි දෙන්නගේ සම්බන්ධකම වැඩි වෙන ගනි මම මේ පයිප් රෝඩ් එකට එහා පාරේ ඉන්නේ. ඒක නිසා මම වැඩ නැතත් උදේට ඒ ගෙදර එනවා. ඒ කාලේ තරුණයිනේ. තරුණ ජවයත් එක්ක මම කරපු වැඩේ හැම වෙලාවෙම ඇත් එක හිටියා. එකම වෙන්නේ මට වහනේ ලොවන්න බෑ. ඒක නිසා මෙයාගේ මාම කෙනෙක් හිටියා. එයාත් එක තමයි මාව වරින්නේ. නමුත් එයාට අර නිෂ්පාදන පැත්ත හරි පැත්ත ටිකක් අඩුයි. ඉතින් හැමෝම හැමදේම පූර්ණ භාවයක් ඇති වෙන්නේ නැහැනේ. ඒක නිසා කරපු වැඩි එයාත් එක්ක අරිනවා අනිත් ඔක්කොම මේ බබාලා මේගොල්ලෝ ස්කෝල් මේ කියන්නේ ටියුෂන් ක්ලාස් එහෙම අරන් යන උටත් මෙයාගේ නංගි ලක්මාලි එතකොට එයා මා ගැන විතරයි විශ්වාස කරේ. එයා ත්‍රිවිල් එක හරි අරින් ත්‍රිවිලුත් නැහැ ඒ කාලේ ටැක්සි දිවේ ඒ වගේ අරින්නේ මාත් එක විතරයි. ඒ තරම් විශ්වාසයක් තිබුණා චරිතය. විශ්වාසයක් ඇතුණා. ඒ කොහොමද නේ හැබැයි අපි දෙන්න මේ මියාගේ හෙන්න ගැටුමුත් තිබ්බා. ප්‍රාස්තන්ති සනත් ගුණ ගැටුම් දැම්මම අපි කරු වගේ හෙන්න ගැටුමුත් තියෙනවා. ගැටුම් එක ආයි හිට උදේට ආයි මේ හරි සුන්දරත්වෙන් ආයි බිහි වෙනවා. හොඳයි ඒ සුන්දර කතාව අපි මේ වැඩසටහනට එකතු කරගනිමු. එතකොට මාව මෙතෙන්ට සම්බන්ධ කරේ අපේ මේ සංගීතවේදී මෙයා එයාට තේරුම් ගන්න ඇති ඒ කාලේ මං හිටියේ වීදිය. ඒක නිසා වෙන තමයි ඔයා එන්නම ඕනි කිව්වා මේ මනුජුත්ව ගැටුම කරවල ඉන්නේ නැති. මනුත් මගේ ගෙදරට පොවෙයිලක අනේ කුමාරයගේ එන්න කියලා. හරි. මේ සරත් දසනායකගේ නිර්මාණ දිවියේ අපිට පුළුවන් 70 දශකයේ එකිනෙක අරගෙන උදාහරණ පෙන්වන්න.
හැබැයි මට මේ මේ ඊළඟට අරගෙන තිබෙන අපි උදාහරණ කොට ගායන ගීතය දුහුළු මලක් චිත්‍රපටය ගැන මතක් වෙනකොට මට මතක් වෙනවා අපේ ආචාර්ය රජන් තරණසිංහ මහත්මයාත් අද මෙතන හිටියානම් සරත් දසනායකයන් පිළිබඳ කියාවි කතන්දර කොයිතරම්ද කියලා නේද? කොහොම වුණත් සරත් දසනායකයන් සංගීතවත් කරපු ඉතාම වටින ගීත ගොන්නක් අඩංගු වෙච්ච චිත්‍රපටයක් තමයි දුහුළු මලක්. එහිදී නන්දා මාලනීය ගායනා කරපු මේ ගීය අපි දැන් උදාහරණ කොට ගයන්න සූදානම් වෙන්නේ. මට හිතෙනවා මේ රංගකින් අහන්න තියෙන ප්‍රශ්නේ ටිකක් වෙන තැනකින් පටන් ගන්න. මොකද දැන් රංගව අපි හඳුනාගන්නේ ලංකාවේ සිසිරින විශිෂ්ට ගණයේ ශබ්ද ඉංජිනේරුවරයෙක් විදිහට. ඒ වගේම සරත් දසනායකයන් අපි හඳුනාගන්නේ විශාල සංගීත සම්මිශ්‍රණයකින් යුතුව ඉන්දියානු සංගීතයට අභියෝග කරන්න පුළුවන් හුඟක් අභ්‍යන්තර ලක්ෂණ අඩංගු නිර්මාණ කරන ලද ශිල්පියෙක් විදිහට. තාත්තගේ ගීතයක් පුතාට මික්ස් කරන්න හම්බුනා නම් ඒක කොයිතරම් සංකීර්ණ කටයුත්තක් වේද? ඔබේට මුහුණ දෙන්නේ කොහොමද? ඒකට මට වාසනාවක් තිබ්බේ නෑ. ඇත්තටම මගේ ලොකු සිහිනයක් තිබ්බා. ඒක තාත්තා දැන් මාව ඉගෙන ගන්න ඇමරිකාවට යවුවේ. යවලා ඊට පස්සේ මගෙත් අදහසක් තිබ්බා ඒක ඉගෙනගෙන ඇවිල්ලා මෙහෙ චිත්‍රාලකාරයක් පටන් අරන් එහෙම වැඩ කටයුතු කරගෙන යන්න. ඉතින් ඒ වුණාට ඒකට මට වාසනාවක් තිබ්බේ නැහැ. හැබැයි මේ තාත්තගේ නිර්මාණ වලට මම පොඩි කාලේඳලා සහභාගී වෙලා තියෙනවා. ඒ කියන්නේ ස්ටුඩියෝස් වලට මම පොඩි දවස්වල ඉඳලම තාත්තත් එක්ක ගිහිල්ලා ස්ටුඩියෝ එක
පැත්තේ කියන්නේ කන්ට්‍රෝල් රූම් එකේ ඉඳලා බලාගෙන ඉඳලා තියෙන හොගක් දේවල්. ඉතින් තාත්තට හැම ගීතයකට මේ දවස්වල මට තේරුණ දෙයක් තමයි මේ තාත්තට මොකක් හරි ශබ්දයක් අවශ්‍ය වුණොත් අපි තුමු දැන් වයලින්ස් කියලා. එතන මේ වයලින්ස් වල තාත්තට ඒක නිකන් වයලින් 100ක් වගේ හඬක් ඕන වුණත් අනිවාර්යයෙන්ම තාත්තා එක කොහොම හරි එතන ඉන්නේ ඉංජිනේරු ශබ්ද පරිපාලකතුමාට කියලා මේක කොහොම හරි කරකලා හදා ගන්නවා. ඒ මේ මේ ගතිය තාත්තට තිබ්බා. ඒක තාත්තට හොඳ අයිඩියා එකක් තිබ්බා මේ 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 ශබ්දයේ කියන එක මේ විදිහට ඇහෙන්න ඕනේ මේ සින්දුව මේ ගීතය මේ චිත්‍රපටයේ මේ නිර්මාණයට ඒක මේ විදිහට අවශ්‍යයි කියන එක තිබ්බා. ඒ කියන්නේ සිනමාව හා බද්ධ වෙච්ච රූපරාමුත් එක්ක ඔහුගේ සංගීත නිර්මාණයේ තිබුණු බද්ධකමක් තිබ්බා කියන කාරණා අනිවාර්යම ඔව්. එතකොට දැන් පස්සේ කාලෙකදී තාත්තා ජීවිතුන් අතර ඉන්න කාලෙකදී මම චිත්‍රකාරක වැඩ කරා. ඒ කියන්නේ මේ ලාල්දිසානායක කියන මහත්මයාගේ චිත්‍රකාරය මම ඔහුගේ සහායක විදියට වැඩ කර අවස්ථාවේ තාත්තා එකපාරක් පටිගත කිරීමකට ආවා මේ ජිංගල් එකක් කරන්න. එතකොට මම තමයි ඒක පටිගත කිරීම කරේ. එතකොට එතනදිත් තාත්තට ඕනේ විදියට මට කියලා මෙහෙම මෙහෙම මෙහෙමයි ඔයා දන්නේ නැහැ. ඉතින් මමත් දන්නේ නැහැ එතන මම ඉගෙන ගන්නවා. ඔහොම නෙමෙයි කරන්නේ මෙහෙමයි කරන්න ඕනේ කියලා කොහොම හරි කරගලා මේ හදාගත්ත අවස්ථාව දෙක එකම එක අවස්ථාවක් හම්බුණා. එහෙම කරන්නේ ඒක ගීතයක් නෙමෙයි හැබැයි ඒක මේ මේ වෙළඳන්වීමක් වෝග් ජුවල්ස් කියලා ආයතනයකට කරපු එක තාත්තා. ඒකදී එහෙම එකම අවස්ථාවක් විතරක් මට හම්බුලා තිබ්බා. මේ හැබැයි මං ආසාවෙන් හිටියේ මට ගීතයක් තාත්තගේ එහෙම නිර්මාණයකට සම්බන්ධ වෙලා ඒ වගේ ශබ්ද පරිපාලනය පැත්තෙන් මොකක් හරි කරන්න හම්බෙයි කියලා ඒක හම්බුන්නේ. මම හිතන්නේ අර ඔබේ පියාසතුව තිබුණු මේ සංගීත කණ්ඩායම මෙහෙවීම සහ ඒ ඇතුලේ තිබුණු අර නාද සංකලන සුවාගෙන යාමේ ඥාණයම ඔහුට හොඳ කනක් තිබ්බ බව ප්‍රකට කරන සාධකයක්. එහි ඒ ආභාෂයන් තමයි අපි මේ දකින්නේ රංග දසනායක කියන අද ලංකාවේ සිටින විශිෂ්ට ගණේ ශබ්ද ඉංජිනේරුවරේ සෝම්පාලි ලන්ද මහත්මයා. දැන් මේ සිනමාවකට කරන නිර්මාණය ගුවන්විදුලි සරල ගීයකින් වෙනස් වෙන්නේ උගහා කාරණා තියෙනවනේ. මේ සිනමාත්මක බව හොයාගෙන යන්න සරත් දසනායක මහත්මයන් කොහොමද මේ ප්‍රොඩක්ෂන් ටීම් එකත් එක්ක මේ ගනුදෙනුව කරන්නේ? ඉතින් පටන් ගන්න වෙන්නේ ශ්‍රී මල්ලි මේ තනුව නිර්මාණයේ ඉඳලා පටන් ගන්න වෙන්නේ. ඒ කියන්නේ වේලාසනේ තනුව හදාගෙන දින්නේ මේක. නෑ. නෑ. මෙහෙමයි. පුංචි උදාහරණයක් කියන්න ඒ තාත්ම කෙටියෙන් දිග කතාවක් කියන්න හරි අමාරුයි. දැන් සේන සමරසිංහටත් මටත් ඕන වෙනවා ඊළඟ චිත්‍රපටියේ එක්තරා ගීත පෙළක් හදන්න. ඊස්සේ මම ෆෝන් කරලා කියනවා දැසේ දැන් මේ සින්දුවක් තියෙන මෙන්න මේකයි මේ සින්දුව හැඩරුව. මේක රංගපාන්න අහවලා. ලොකේෂන් එක තියෙන්නේ රූප ගත කරන්නේ හවල් තැන. මෙන්න මේ වගේ ගීතයක් මේ හදන්න ඕන. දැන් හෙට හැන්දෑ පහට පේනවා කියලා නැහැ හරයිට් වරින් මත කියලා කියන. දැන් අපි උදේ රංගල ගෙදට යනවා. එතකොට මේ රංගල පොඩි නේද. යකට දැසේ ඉන්නවා ස්ටූල්ලෙක උඩ සැපි නාත්‍යයන් ග්‍රේෂන් ආනන්ද ඉන්නවා රංජිත් බෝවිඩ ඉන්නවා බන්දු සමරසිංහ ඉන්නවා. දැන් දැසේ මේකට වැඳලා සැපිනායට වැඳලා මට මෙහෙම රටගාල ඇඟිලි යනවා මෙහෙම පුදුම වේගෙකින් අර කිවසින්දෝනේ කියලා කියන මම ගෝ නායක කන්න කියලා රංජිත් කතා කරලා පොඩක් තත්ත්ව දාපම මොකක් හරි පේෂන්ට් කියනවා ඇල්බම් මොකක් හරි කියලා ඉංග්‍රීසියෙන් ගහනවා. මේ විනාඩි පහක් ඇතුළත සුරේ මල්ලි අපි ජීවිතේට නොහිතන මම තිරනාටකෙලින් ලයි මැවිල වෙනිච්ච රූප රාමුවට ඕන ගීතය විනාඩි පහක් ඇතුළත දැසේ හදලා ඉවරයි. ඒ එතන ඒක පළවෙනි පරිච්ඡේද. ඊළඟට එදා තම මම දකින්නේ මේ මේ කිසි දෙයක් අහන්නේ නැති මිනිහෙක් මේ තනිවර ලෝකකින් එක හදන විනාඩි පහෙන් ඒ ගීතය මැවුණා. ඒතර මට මතක් වෙන එදා මතක් වෙච්ච එකක් තමයි සෝනාස් ඇල්විටිකල් කියන සංගීතඥයා හැමතිස්සම කියන මේ තනුවක් හදන්න බෑ. ඒක මාරය එනවා වගේ තමයි. කොයි වෙලාවෙ එනවද දන්නේ නැහැ. ඒක තමයි මිනිහගේ සටන් පාටේ. ඔව්. සරත් දසනායක ඊටත් එහා මේ අතින් ඇඟිලි හතක් අටක් ගිය ගමන් අපිට ඕන ගීතේ මේවිලි ඉවරයි. දැන් මේ පළවෙනි එක දෙවෙනි එක මේ සරත් දසනායක කියන පුද්ගලයා මේ ගීතේ හදන්නේ තනිකර සර්පිනාවකින් තනි භාණ්ඩයකින්. සතිය ඊළඟ සතියේ වාදක මණ්ඩලයේ 30ක් 40ක් දාගෙන ඉන්නවද? සමහර වෙලාවට දොරවලුත් ඇරලා. ඇරලා. දැන් මේ 40ක් මොකද්ද කරන්නේ අර පළවෙනි එකෙන් ආපු සර්පිනාගේ හඬ
දැන් දසේ තබ්ලක මොකද්ද ගිටාර් කොහෙද වයලින් කොහෙද මියුසික් ඇරේන්ජ්මන්ට්ස් ඕක තමයි සිනමා අනුබද්ධ වුණේ හොඳ උදාහරණයක් තියෙනවා සනත් ගුණසිංහ මම අධ්‍යක්ෂණය කරපු සරත් ගෙවිල්මගේ ආත්මයකේ අර කමෙන්ට් ගහන්නේ සබිතගේ කනට ඒක දසේම කියලා මම මට මේක ඕන මේක සබිතගේ ඉයරින්ග්ස් වලට මේ සනත් ඇවිල්ලා පාත්තලෙන් රෙංගල ගහනවා ඔය සාක්ෂි හොඳට දෙන්න පුළුවන් මිනිස්සෙක් තමයි ඉන්නේ. මෙන් ඉන්න ගිතරච්ච කෑ. නෑ ඔත ඔතන අමුතුම කතන්දරයක් නෙවෙයි. දැන් ඔය සින්දුව ලියන්න කතා කරලා කියලා මගේ ඔළුවේ තින් මේ වගේ දෙයක්. මේ හනිමුන් එකකට යන්නේ. ඒ අනේ අතරේ මේකේ බෑග්ග්‍රවුන්ඩ් එකෙන් ඇහෙන්නේ මේ උඹ පොඩ්ඩක් අහුම්කන් දීපන් මේකට යුවතියකගේ කනේ තියෙන තෝඩුව කොට යෙපිටින් පාරක් ගහුවම මේ මඩක් එනවා කියලා රතේ තියෙන මොකද්ද මේ මේ යතුරක් තියෙනවානේ සදාකාලිකව හැමදාම කරකවන එක යතුරයි ඒ කියන්නේ මේ අර ඔරින් බාලි බෝතල් එහෙම කඩන මේකකුත් තියෙනවා ඔය දෙක එකට තියෙන්නේ දැන් ඒකට මෙහෙම ගහලා කියලා කිව්වා මෙන්න මේ වගේ අඩක් එනවා මේකේ මෙතන ගැන මතක තියාගෙන සින්දුව ලියපන් තමයි හිමරේණු වැටනා සීතලේ සින්දුව හැදෙන්නේ එහෙමයි රන්තෝඩු සැලෙනාරාවේ මොකද මේකේ ඊවසේ මේකේ අත්දැකීමත් එක්ක ඔව් සීතල තත්ත්වයක් ඒ අපේ නර්මන්නේ මේ සමන්චන්ද්‍රාත් වීරසිංහ මහත්මයා තමයි ගීතේ ලියුවේ ඒකත් අපි මතක් කරන්න බෑ නේද එතකොට දැන් මේකේ ඊට පස්සේ දැන් මේ අවුද අපේ සනත් ගුණතිලක සහ මේ සබිතවෙරයි කියන රංගවේදිනි වේදී දෙදෙනා මේ මේක ඉදිරිපත් කළා ඉතින් ඉදිරිපත් කරපු එකේ තුල අර ගීතේ චමත්කාරයේ ඒක තිබුණ අර්ථකථනේ ඔක්කොම මම ඒක දකින්නේ හැම වෙලේම දැන් මගේ වචන මම දුන්නාට පොඩ්ඩක් ඒක අර මෙලඩි එකත් එක්කත් පොඩ්ඩක් සම්බන්ධ වෙලාම ලියපු ගීතයක් ඒක මේ වැඩේ තියෙන්නේ මේ සරත් දසනායක කියන සංගීතවේදියා ඔහු ගීතයක පද රචනාවට සංගීතමය අර්ථකථනය හරියට දෙනවා එයා බොහෝ වෙලාවට මේ කල්පනා කරන්නේ චිත්‍රපට ගීතයක නම් එයා ඉස්සෙල්ලා තනුව හදනවා අපේ තනු හදනයට අපහසයක් කරනවා නෙවෙයි තනු නිර්මාණය කරන බොහෝ දෙනෙක්ගේ ඒගොල්ලෝන්ගේ තියෙන්නේ තනුවක් හැදිල්ල. සරත් තනුවක් කලින් දුන්නත් ඒ තනුවේ මොන හරි එකක් තියාගෙන එයා දෙන්නේ පොඩි ඉංගියකුත් එක්ක. තනුව හදන්නේ හදල වෙල ඒ ඉංගිය ඔස්සේ යෑම තමයි ගීත රචකයෙකුට කියන්න කරන්න සිද්ධ වෙන්නේ. ඒකින් තමයි ගීත රචනා කරන අයට තනුව වලට ලියන්නත් පුළුවන් වෙන්න ඕන කියන මතේ මම දැඩිසේ මේ දරන්න පටන් ගත්තේ ඒ කාරණාව උඩ යෑම තමයි ඒකට මේ මූලික උඩේ. දැන් මේකේ තුන්වෙනි පියවර අර මල්මයින් කතා වෙනද කොහොමද මේ සිනමාවට බද්ධ වෙන්නේ ඕක තමයි කතන්දරේ මම කියනකොට මේ ගීතේ ඕන දැසේ මේ සින්දුව මේවයි ඇඩ් කරන්න මේ ලොකේෂන් එක කියලා කියනකොට මට කලින් සරත් දසනායකගේ විෂුවල් එකේ ඔළුවේ මවල ඉවරයි මේ පින්තූර රඟපාන්නේ කවුද ආයා මවල ඉවරයි එයා මැවිච් එක තමයි ගීතේ සිනමාවත් එක්ක බද්ධ කරන්නේ අර අමරදේවයන් කියනවනේ කෘතපුණ්‍ය වාසනා ගුණයේ උගක් විදිහට වැදගත් වෙනවා තමන්ගේ නිර්මාණ දිවියට කියලා පෙර භවයන් වලින් ලබාගත් උගක්දු වටිනාකමක් මේ භවයට අරගෙන ඇවිල්ලා තියෙනවා තනිකර මං හිතන්නේ ඒකම අනුන් දෙසාත ඒක පුඩා දැන් මට මතකයිද මේ චිත්‍රපටයේ මම ගීත ලිව්වේ නෑ මේ බොහොම චිත්‍රපටෙ තිබුණා එහෙම අපි දෙන්න ඒ කෙනාට නොලියපු සා සංගීතේ නොවෙච්ච ගීත අපේ ගෙදරට මම මාලිගාවට ගිහින් දවස් 10 ආවා ඇවිල්ලා ඉඳන් කිව්වා මේ මේක මම හම්බෙන්නයි ආවේ කවදක්වත් මේ සම්මානයක් හම්බෙලා නැහැ මම මේ සැරේ යාට සම්මානයක් හම්බෙන්න සින්දුවා මම කාටද චෙල්ටන් පෙරරට එහෙම කියලා ගිහිල්ලයි මේ බුදුනේ බුදු පියාණන් කියන සින්දුවේ තනුව හැදුවේ නිර්මාණය මේක දෙනවා කියලා මම හිතන්නේ ඒකේ තුන්දෙනාම සම්මාන ලැබුවා ඔව් තුන්දෙනාම සම්මාන දැම්මා ඊට පස්සේ අනිත් ගීතේ මම ලිව්වේ තව හිතවතී චිත්‍රපටි ඒ ගීතේට ගායිකාවට සම්මානය හම්බුණා මේ චන්ද්‍රිකා සිවර්ධන ගායනක ඒකක් චිත්‍රපට දෙකම සරත් දසනායක සංගීතවත් කළා සිනමාව ඊට පස්සේ 79 පස්සේ රූපවාහිනිය මේ දෙක අතර සහසම්බන්ධය සරත් දසනායක නැති කරන්න පටන් ගත්තා විතරයි දෝ කියලා මට හිතෙනවා මොකද ඔහු ටෙලි නාට්‍යයක් විදියට සංගීත නිර්මාණය කරන එකම එක ටෙලි නාට්‍යයකට විතරයි තරු කියන නාට්‍යයට මහාචාර්ය සුනිල් රත්නයන් මේ ගීතේ ලියන්නේ කීර්ති පැස්කුවල් සමග විශාරද නන්දාමාලනිය මේ ගීතේ ගායනා කළා. අදටත් මේ ගීතේ අපි ටෙලි නාට්‍යයෙන් ගලවලා අරගෙන ගුවන්විදුලි ගීතයක් විදිහට අතිශය ජනප්‍රියමක තිබෙන ගීතයක්. ඉතින් මේ වගේ වැඩසටහනකදී ඒ ඔහු ස්පර්ශ කළ එකම එක ටෙලි නාට්‍යයේ අඩංගු වී තිබෙන ඒත් අදටත් අපේ මතකයේ තිබෙන ගීත අතර විශිෂ්ට ගීතයක් විදිහට මේ විඳින්න අපි සූදානම් වෙන්නේ. ඔබටත් මතක් කරලා දෙන්න මේ සූදානම. කීර්ති සූදානම්.
සුදී ගලනා ඔබේ කෙළුම් දහරි එතනම මේ සරත් දසනායක මහත්මයාගේ වැඩසටහනට සනත් අය මේ සින්දු තෝරගන්නේ කොහොමද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා. දැන් මගේ අතේ තිබෙන මේ ලයිස්තුවේ තිබෙනවා මේ ජනප්‍රියතම ගීත 300ක්. ජනප්‍රියතම ගීත 300ක්. මේක ලයිස්තුව කිව්වොත් එහෙම රන් කෙන්දෙන් රණ්ඩු වෙවි රෑපැල රකින්න පෙම්රස වැහෙන අමර පෙම්ලතාවේ සීනාසේ සාස්ත්‍රයේ හිම රැල්ලේ මංගල නැගතේ පැණිකුරුල්ලනේ බොඳ මීදුම් ලස්සන නම් නෑ පිරෙන්නේ මායදා මුව මදහසේ පෙම්වතියන්ගේ බෝධි විහාරේ මේ පළවෙනි පිටුව විතරයි. මේ වගේ පිටු ගොඩක් තියෙනවා මතක් කරනවා නම් එහෙම ලයිස්තුගත කරන්න. හැබැයි මේ මේ අපි මේ ලයිස්තුගත කරනකොට අපේ අත් රිදෙනවා. එක දිගට ලියනකොට මේ මිනිස්සයා මෙච්චර සින්දු හදලා තියෙනවද? එක දිගට ලියන පෑය ගණන් හොය හොයා ලියනකොට මෙහෙම ගොඩක් හම්බෙනවා. ඒ වගේම අහපු හැරිලා ඔහුගේ ජීවිතය දිහා බලපුවාම සංගීතය පිළිබඳ අංශුමාත්‍රීය දැනුමක් නැතුව ඔහු ආපු කතාව ඔහුගේ ජීවිතේ ගමන් මඟ ඉතාම සුරක්ෂිතව ITN එකේ රූපරාම ඇතුළේ තිබෙනවා. මේ කතා කරන්නේ අපි මේ අපේ අද දවසේ කතාවේ කතානායකයා සරත් දසනායක සූරිය. එතුමා තමන්ගේ ජීවිතයේ වින්ද දුක් ගැහැටත් එක්ක ජීවිතේ ගොඩනගපු ආකාරය හරි ලස්සනට මේ රූපරාම ඇතුළේ පහදනවා. දැන් ඔබ නරඹන්න. ඒ කාලේ ආර්ථික ප්‍රශ්න ගොඩක් තිබුණා අපේ පවුලේ. මොකද අපේ අයියා ඉගෙන ගත්තා. ඒ කාලේ අයියා ඉන්දියාවේ ශාන්ති නිකේතන ඉගෙන ගත්තේ. ඉතින් අපේ අම්මට පඩිය සම්පූර්ණ පඩිය රුපියල් 330යි හම්බෙන්නේ. ওই 330න් අයියාට රුපියල් 175ක් යවන්න ඕනේ මාසෙකට. ගෙවල් කුලිය ගෙවන්න ඕනේ. අම්මා ඉස්කෝලේ යන්න ඕනේ. අපේ සහෝදරයෝ ඔක්කොම ජීවත් වෙන්නත් ඕනේ, ඉස්කෝලේ යන්නත් ඕනේ, ඇඳුම් ගන්නත් ඕනේ. ඉතින් මං බැලුවා මේක ලොකු ප්‍රශ්නයක්. ඒකෙන් දැන් හොඳමක තමයි දැන් මොකක් හරි මුදලක් හොයාගන්න රස්සාවක් වගේ දෙයක් කරන්න කියලා. කියලා ඉතින් එක එක්කෙනන් එහෙම එක්කම හරුගුවා. වඩු වැඩ ඉගෙන ගත්තොත් හොඳට ගානක් හොයන්න පුළුවන් කියලා. ඉතින් පස්සේ ගියා වඩු වැඩ ඉගෙන ගන්න. පස්සේ බැලුවා ඒකෙනුත් ගානක් හම්බෙන්නේ නැහැ කිසිම. ඊට පස්සේ එහෙමනේ වඩු වැඩ වැඩක් නැහැ, මැටි වැඩ හොඳයි කිව්වා කවුරු එක්කෙනෙක් හම්බෙලා යාළුවේ. පස්සේ ගියා මැටි වැඩ ස්කෝල් එකට. එතන ගියත් ඒකෙත් වැඩක් වුණා. ඊට පස්සේ කවුව මොකුත් කරලා නැහැ. ගැරේජ් එකට ගියා නම් දවසට රුපියල් 50කට හොයන්න පුළුවන් කියලා. පස්සේ ගැරේජ් එකට ගියා, ඒකෙත් වැඩක් වුණා. ඊට පස්සේ ගියා රේඩු හදන තැනකට.
එතන ගියා එතනත් වැඩක් වුණා. ඊට පස්සේ කවුරුත් මගේ හම්බ වුණා. මම ඔය බෞද්ධ ඉස්කෝලේ ඉන්න කාලේ අපේ පන්තියේ ළමයි 40ක් හිටියා. මම හැමදාම පන්තියේ අන්තිමයා. ඒ කියන්නේ 139 නැත්තම් 40. ඉතින් පන්තියේ පළවෙනියා මට හම්බ වුණා. පන්තියේ පළවෙනි හම්බෙලා කිව්වා ඔය මෝඩ වැඩ කරලා වැඩක් නැහැ. ටයිප්‍රේටර් ෂෝට් එකක් ඉගෙන ගන්නවා. ලඝු ලේඛන ඉගෙන ගන්නවා. රස්සාවක් ගන්න පුළුවන් කියලා. පස්සේ ගියා ඒ පන්තියකට. ඒ පන්තිරත් ගිහලා මාස 6ක් යනකොට මාස 6ක් විතර ගිහිල්ලා පහුවදා යනකොට පන්තියේ බෝඩ් එකවත් නැහැ. ඒ කියන්නේ පන්තිය කොහෙන් හරි අස් කරන් ගිහිල්ලා. ඉතින් ඊට පස්සේ දැන් කිසිම දෙයක් කරන්න දෙයක් නැහැ. කරපු හැම දෙයක්ම අසාර්ථකයි. ඔහොම ඉන්න අතරතුරේ තමයි මට ඔය දවසක් නිකන් උදේ නැගිට්ටම එතුන සංගීත කරන්න ඕනේ කියලා. මම සංගීතය කියන දේ මෙලෝඩියක් දන්නේ නැහැ. සංගීත භාණ්ඩයක් දන්නේ නැහැ. සංගීත කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. හැබැයි මං සංගීතයේ ඉතින් ඔය ශ්‍රීපාලේ කිට්ටුව අපි හිටියේ උඹ අපි ඔය ශ්‍රීපාලේ විද්‍යාලේ කිට්ටුව හිටෙන නිසා මං ඔය හවසට එම් පොඩ්ඩක් ගිහිල්ලා ඒ ශ්‍රීපාලේ හවසට ඒ දවස්වල හැමදාම ඔය එතන ශ්‍රීපාලේ විද්‍යාලේ හවසට ඔය මුද්‍රා නාට්‍ය නාට්‍ය ගීත පුහුණුවන කරනවා. ඉතින් මං ඉතින් බලන් ඉන්නවා. ඒ බලන් හිටියට මට කිසිම ආසාවක් තිබුණ නැහැ වට. නමුත් අර පහෝදා උදේ හිතුනම තමයි මට හිතුනේ යන්න ඕනේ කියලා. කොහොම කියලා තමයි මම බුලත් අතකුත් අරගෙන ගියේ කෙලිම ශ්‍රීපාලියට. එදා තමයි ඔය සිද්ධිය සිද්ධ වුණේ. අපේ සර් කව පදෝ ගන්නන්න බෑ අපේ මේ ගුරුවරයෙක් කෙඩියන් සමුදාගර මහත්මයා. යා නැති වෙලා ඒක දෝ ගන්නන්න බෑ කියලා මම බැලුවේ නෑ ඒකත් හරියන්නේ නෑ කියලා. එනකොට තමයි අප්පුඩියක් ගහලා අන්න කාලේ ඉවරලා මම කිව්වේ ආ එන්න එන්න මම ඔයාට උගන්වන්නම් මොකක්ද ඉගෙන ගන්න ඕනේ බහණ්ඩ කියලා. ඉතින් බහණ්ඩ වල මම නම් දන්න ගන්න එපා කියන්න. ඉතින් මම දන්නේ නෑ බහණ්ඩ වල නම්. පස්සේ මම බැලුවා මට පෙන්නවා කියලා. මම බැලුවා තියෙන ලොකුම බහණ්ඩ බැලුවා තියෙනවා මේ වට්ටක්ක ගෙඩියක් වගේ ලොකු එකක් තිබ්බා මොකක්ද මම කිව්වා මෙන්න මේක නම් හොඳයි කියලා. ඉතින් කිව්වා මේකට කියන්නේ සිතාරය කියලා. 1959 ඔක්තෝබර් 8 වෙනිදා මට ඉඳ ගන්න කියලා කාපට්ටියක් ඇරලා අර ඇඟිල්ලට මිස්රාෆ් එකක් දාලා පළවෙනි පාඩම කියලා දුන්නා. මම 1959 දෙසැම්බර් මාසේ මාස දෙකයි එතකොට ගියේ. ඉස්කෝලේ තිබුණා විවිධ ප්‍රසංගයක්. ඒ විවිධ ප්‍රසංගයට මං සිතාට වාදනයක් ඉදිරිපත් කළා. ඒක තමයි ජීවිත කතාව. ඒ ජීවිත කතාව මෙතන ඉන්න කවුරුත් කොයි විදියට හැඩගන්නවලා කියන්න ගියත් මං හිතන්නේ එදා ඒ සරත් දසනායක මහත්මයා කිව්ව තරම් හැඟීමෙන් අපිට ප්‍රකාශ කරන්න පුළුවන් කියලා. ඒ නිසා එතුමායි සඳහන් කළ තිබුණු වචන සංරක්ෂිතයි. ඒ වගේම ධර්මසිරි ගමගේ සූරීන් තමයි වැඩසටහන මෙහෙව්වේ. අද මේ සංගීතය මෙහෙවන විශාරද මනෝජ් පීරිස්ම තමයි එදත් ඒ වැඩසටහනට සංගීතය මෙහෙවේ. නිසා මේ සහසම්බන්ධතාවයන් එක්ක මේ සියල්ලගේම මේ හැඟීමකින් ඉදිරිපත් කිරීමේ වගකීමක් විච ගුරුතුමා තමයි ප්‍රේමදාස මහත්තයා කෙනෙක් කෙනා. එතුමා මේ කළුතර මම හිතන්නේ තාම ජීවිතෙන් අතර ඉන්න දීර්ඝායුෂ වේවා. එතුමා දීලා තිබෙන මේ ඔව් එදා තමයි මේ එතුමාට හිතිලා තින්නේ එහෙමයි. මට පස්සේ කියලා තමයි එඩ්වින් සමර දිවාකර වැනි කලාකරුවෙකු මිය පරලෝකයේ දවසේ ආපු මේ ළමයා තුල මොනවා හරි දෙයක් ඇති මොකද්ද වෙයි කියලා වෙලා. ඉතින් ඒ වගේම දැන් කිසිම දෙයක් දන්නේ නැති කියපු මේ සරත් දසනායක තුල මං සරත්ට කියලා තියෙන එක ඔය එයාගේ සංගීත නිර්මාණ ඇතුලේ එඩ්වින් සමර දිවාකරගේ දේශීය සංගීත ලක්ෂණය ජන සංගීත ලක්ෂණය ගලාගෙන යනවා. මම හිතනවා ඒක මේ අපේ රංග දසනායකගේ තුලත් මේ ගීතවලට තනු නිර්මාණය කරපුවාම අපේ රටේ මේ ප්‍රසිද්ධ නවපරපුරේ ගායන ශිල්පීන්ට රංග නිර්මාණය කරපු තනුවලත් ඒ දේශීය ජන සංගීත ලක්ෂණේ නූලක් වගේ හිංසීරු ඇදීගෙන යනවා. දැන් අපි මේ කතා කරන්නේ සිනමා සංගීතය සහ ගුවන්විදුලි සරල ගීතය මේ දෙකටම අමතරව ඔව් විසින් නිර්මාණය කරන ලද සංගීතමය දොවිලි තියෙනවා. මේ හෙළ සංගීත රටාවන් එකතු කරමින් නිර්මාණය කරලද ඒ විතරකුත් නෙවෙයි මම එතන මේ කිව යුතුයි කියලා මට එනකොටත් මගේ දිහිතුනා. මේ බොහෝ දෙනෙක් මේ ගැන දන්නේත් නැතුව ඇති. දැන් මීට කාලයකට උඩදී මම මාලිගාවත් ඒ දසල පදිංචි වෙන්නේ කාර් එකකින් මේ වාහනකින් ආව වෙන මෙයත් එක්ක වෑන් එකක් නැතුව යන්නේ නෑනේ. ඇවිල්ලා තිබුණේ මෙහි ඉඳලා කොහෙද මේ BMI CH එක ඉඳලා ඇවිල්ලා මම මොකද්ද මේ කියලා බලවම් බලවම් කිව්වා. බැලුවම මේ මෙන්න මේ මර ලොකු රෝද වගේ තියෙන සේසත් වගේ තියෙන පළඳනාවක්. මෙහෙම පළඳනවා මම මොකද්ද මේ ජයලලිතා සම්මානේ ඒ මොකද්ද නැමෙ දෙවිඩ සිනමාවට දෙවිඩ සංගීතයට මං කරපු මෙහෙවර වෙනුවෙන් ඉන්දියාවෙන් දෙන ඉහළම සම්මානේ ජයලලිතා සම්මානේ මට හම්බුණා. ඉතින් දැන් මම එතනින් ආවා. මොකද ආවේ ඉතින් සරත් දසනායක කිව්වා. සරත් දසනායක කියන එතන යට තේරෙන්නේ ආවා කිව්වා. මම දැන් මොකද කරන්නේ කර්මාන්තයක් කරපු කිව්වා. කර්මාන්තේ මොකද්ද කියන එක අහන්න යන්නේ. අර
දැන් සරත් දසනායකයන් ඒ කියව කතාබහේ එතුමා මේ සංගීතය බිඳුවේ ඉඳලා ඉගෙනගෙන අරගෙන ඇවිල්ලා මේ මහා මේ හෙලේ මහා ගහන්ධර්වය වෙනුවෙන් ඔහු නිර්මාණ ගොන්නක් එකතු කරන 70 දශකයේ අග වෙනකොට ඒ නිර්මාණ ගොන්නේ තිබෙන රස අපිට සියල්ලම ඉදිරිපත් කරන්න තිබෙනවා හුඟක් වටිනවා. නමුත් මට මතකයි තරංග ලේබලෙන් ආපු ගීත ඇල්බමේ සටහන් වෙලා තිබුණු පාවෙලා නිල්පලාවේ කියන ගීතය. මේ ගීතේ කුලරත්න ආරියවංශයන් රචනා කළේ පණ්ඩිත අමරදේවයන් ගායනා කළේ සරත් දසනායකගේ සංගීතයට. රවි අලගේවන්න සූදානම් වෙමින් සිටිනවා ගායනා කරන්න. හිමකඳු යහනේ අපි රැඳී සිටින්නේ සරත් දසනායකයන්ගේ ගී නිර්මාණ පිළිබඳ අපි කතා කරමින් සිටින්නේ. අද මේ අපිත් එක්ක එකතුලා ඉන්නේ ඇත්තටම සරත් දසනායකයන්ගේ ඉතාම සමීප හිත මිතුරන්. ඔවුන් සතුව තිබෙන කතාවස්තු අද මෙතන ඉදිරිපත් කරන්න තියෙන කාලය තමයි අපිට තිබෙන මේ ප්‍රශ්නේ. කොහොමුණත් සනත් ගුණතිලක මහත්මයා ඔබ ඇතුළු දැන් විජය කුමාරතුංග සහ ඔබ එතකොට මාලනි ෆොන්සේකා මේ තියෙන සමීපතා මේ නිර්මාණයක් කරන්න යනකොට සංගීතවේදියා කියලා පසකට නොකර ඔවුන් සමගින් තිබෙන ලෙංගතුකම් එක්ක ගොඩනැගිච්ච මහා මිත්‍රකමක් තිබෙනවා. මේ වගේ හරි රසතැනුත් තියෙනවා. ඔව් ඒක තමයි. මොකද සරත් අයියා අර මං අර මුලින් කිව්වට පස්සේ හම්බ වෙනකොට මොනතරම් සුන්දර මිනිස්සෙක්ද කියන එකයි ඒකේ වටිනාකම. ඉතින් ඇත්තටම සුරේ ඒ දවස්වල වැඩිපුර කරපු වාණිජ චිත්‍රපටි මං කියන්නේ ඒක ගුණාත්මක කවෙන් යම්කිසි ඉහළ තැනක තිබුණා. එතෙන්දී බොහෝ අවස්ථාවන්වල ලංකා චිත්‍රාගාරයේ මේ චිත්‍රපටියේ ගීත පටිගත කරන අවස්ථාවන්වලදී අධ්‍යක්ෂකවරයාගේ තිල්ලීමක් තියෙනවා, එතුමගේ තිල්ලීමක් තියෙනවා, මේක කියන නළුවට පොඩ්ඩක් එන්න කියලා. මොකද අපි සින්දුව කියන්නේ යනවා නෙමෙයි. නමුත් ඒ අවස්ථාවන්වලදී
ඉතාම රසවත්ව ඒ අවස්ථාවන් කියන එක. දැන් මේ දැන් ටිකට ඉස්සල්ලා මේ කිව්ව දැන් හිමරේණු සින්දුව පටිගත කරන අවස්ථාව දැන් සමන් අයියා ලියන්නේ, සෝමේ තමයි ෆිල්ම් එක ඩිරෙක්ට් කරන්නේ. දැන් සරත් අය එනවා. දැන් මේ සින්දුව ලතා අක්කයි ග්‍රේෂණුයි ලස්සනට කිව්වා. ඒ සින්දුවේ වචන ටිකක් දැක්කම මම බැලුවා දැන් මේක ෂූටින් කරන වෙලාවේ මේ වචන ලස්සන වචන ටික මේ වචන ටික නලවලා දෙන්න පුළුවන් කියලා. නමුත් දර්ශනගත කරනකොට වචන කියන්නේ නැතුවයි ගීතේ පසුබිමින් වාදනය වෙනකොට තමයි කරන්න ඕන. ඒක ලොකු චැලෙන්ජ් එකක් ඇක්ටර් කෙනෙකුට එක පැත්තකින්. ඒ මේගොල්ලෝ තුන්දෙනා කතා කරගත්ත යම්කිසි ආකාරයක අර තිබුණු අවබෝධයක් තියෙනවා. ඒ ආකාරයට කරන්න ඕන. ඉතින් කියන්නේ සරත් අයියා මේ නිකංම සංගීතය කරා නෙවෙයි. ඒකේ ඔහුගේ යම්කිසි ආකාරයක දර්ශනයක් තිබුණා. යම්කිසි ආකාරයක ඔහුගේ තිබුණා මේ මේ ඇයි මේ ගීතයට මම මේ විදිහට කරන්න කියන එක. ඉතින් ඔහුම නිෂ්පාදනය කරපු ගීත චිත්‍රපටි ආත්මනේ. එතකොට ඒ එකතුව එහෙම තිබුණා. ඉතින් ඒ වගේ අපිත් එක්ක තිබුණු ලෙන්කතුකම හරිම ඉහළයි. ඒ දැන් මේ 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 අය කියන සමහර අවස්ථාවන් මැවිලා පේනවා. දැන් එතකොට අර ඔය සණ්ඩු වෙන අවස්ථාවල් ඒ කියන්නේ දැන් දයා විමල වීර ගත්තත්, යසපාලිද නානයක්කාර ගත්තත්, සෝමේ ගත්තත්, ඊපස්සේ සමන් අයියා ගත්තත් ඒගොල්ලොත් එක්ක ඒ සණ්ඩුවේ තියෙනවා මේ අර තිබෙන ඒ නිර්මාණයේ තව උසස් තත්ත්වයකට ගේන්න. ඉතින් අපි වගේ මං වගේ කෙනෙක් ඉතින් ඒක මේ සංගීතය පිළිබඳ ලෝහසරත් දන්නේ නැති පුද්ගලෙ අර ගොළුව කසායි බීලා වගේ බලාගෙන ඉන්නවා මේකදී. හැබැයි තේරෙනවා මේ ඇයි මේ ඇයි මෙහෙම සණ්ඩු වෙන්නේ, ඇයි මෙහෙම වෙන්නේ, මෙහෙම දේවල් කරගෙන යන්නේ කියන එක. ඉතින් ඇත්තටම දැන් අර සෝමේ කිව්ව දෙයට මං එකඟ වෙනවා. ඉතාම ඉක්මනින් යම්කිසි දෙයක් වටහාගෙන කියන්නේ ඒ ඒක ඉතාම ඉක්මනින් ඔහු ඒ කටයුත්ත කරලා ඉවර කරනවා. දැන් ඔය මාල්නීගේ චිත්‍රපටියේ අර බෞද්ධ ගීතය, ඒ කියන්නේ සුනිල් ආරියරත්නන් ලියපු බුදුනේ, ඒක හැම ඇත්ත වශයෙන්ම ඒ මාල්නීගේ අවශ්‍යතාවයට අනුකූලවම තමයි ඒ විදිහේ තැනකට ගියේ. නමුත් මට මේ බොහොම ආසාවෙන් කියන්න තියෙන්නේ දැන් අධ්‍යක්ෂකවරයෙක් කර නිෂ්පාදකවරයෙක් කර මෙහෙම කියපුවාම ඉතින් දැන් එකතු වෙනවානේ. සුන්දර දැන් අහන්න කිව්වනේ වා. ඉතින් එහෙම එකතු වෙලා ඉතා ඉක්මනින් තමන්ගේ ඒ කාර්යාවලිය ඉවර කරනවා. මොකද ඒක ඉවර කරාට පස්සේ අපේ අර කුමාරත් වෙනවනේ. ආය දෙවන අධීරත් තියෙන මේක. දෙවන අධීර අර කර්මාන්තයක් කියලා කියන්නේ. ඒක පටන් ගන්න. හරිද? ඒක පටන් ගන්න. ඒක පටන් ගන්නකොට දැන් ඉතින් ඒ කර්මාන්තේට අපි දායක වෙන්නේ ඉතාලම සුළු වශයෙන් මගේ මුල් කාලේනේ. ඉතින් ඔහොම ඉන්න ගමන් ටක් ගාලා ගෙදර මතක් වෙනවා. ගෙදර මතක් වෙනවා. ඉතින් මොකද ගෙදර මතක් වුණාට පස්සේ දැන් කල්පනා කරලා බලනවා මෙතන අනවශ්‍ය විදිහට වුණාට වඩා වෙලාවක් රැඳිලා තිබුණ තියෙන. ඉතින් මේ වෙලාවේ ඇත්තටම ප්‍රීතියක් ආව මතක් කරන්න ඕන. ඇත්තටම ඒ කියන්නේ එතුමිය මං හිතන්නේ එතුමියට දරුවෝ 3 දෙනෙක් නෙවෙයි දරුවෝ 4 දෙනෙක් හිටියා. මං එහෙම කිව්වොත් වැරදි නෑ සරත් අයියෝ. ඒ විදිහට බලාගත්තේ. හරි රංගේ එකතු වෙයි. එතකොට දැන් මෙයාට මතක් වෙනවා ටග් ගාලා. දැන් දන්නවා අපි හිතමුකෝ සමන් අයියා ඉන්නවා, සෝමේ ඉන්නවා, සමහරට යසපාලිත වෙන්න පුළුවන්, දයා විමල වීර වෙන්න පුළුවන්. ඉතින් මෙයාටත් යම්කිසි අවබෝධයක් ඇතිනේ මේ ගීතේ ඉක්මනට ඉවරයි කියලා. දැන් ඊට පස්සේ කතා කරනවා. කතා කරලා ටග් ගාලා අර ඒ කාලේ මොබයිල් නැහැනේ, ෆෝන් අර ගෙදරකින් ෆෝන් කරනවා. ෆෝන් කළා ප්‍රීති මේ කොහමද, ඇයි මොකද ඔයා කියලා අහනවා. එතකොට මට අඬ ගන්නවා මේ පොඩක් කතා කරන්න. ඉතින් මම දැන් ගන්නවා ප්‍රීතියක් ඇයි දැන් ඒ කියන්නේ අපි මමත් ඉන්නවා කියලා කියන්නේ. එතකොට අරහෙන් අහනවා මේ අපේ අයියව එවන් නැද්ද මල්ලි? දැන් අයියා ඉන්නවද එක විදිහකට? මම කිව්වා ඕ ඉන්න. ඒ කියන්නේ හරිම සුන්දර පුද්ගලෙක්. ඒ කියන්නේ ඒ ඒ තිබුණු දේ ඒ කියන්නේ දැන් ඔය විජේට එහෙම පුදුමාකාර ආදරයක් තිබුණේ. විජේ කුමාරතුංගට එහෙම කියන්නේ ඒ එයාට ඔහු අපි සිනමා ශිල්පීන් විදිහට අපිට තිබුණු ආදරය. එතකොට ඒක ඒක වචනයෙන් විස්තර කරන්න බෑ. ඒ මං කියන්නේ ඒ තියෙන ආදරේම තමයි සංගීතවේදියෙක් විදිහට සිනමාවක් නිෂ්පාදනය දක්වා ගමන් කරනවා. මගේ දැන සෝම්පාලිනන්ද මහත්මයාගේ සරණක් එකතු කළොත් මෙහෙමයි. දැන් මම මෙච්චර කල්පනා කරේ මේ කතා සියල්ල ඇහෙද්දී තව කතන්දරයක් තියෙන අතිරේක කතාවක්. දැන් මේ ඇදහිය නොහැකි චරිතයක් එක වෙලාවකට ඇදහිලා ඉවරයක් නැතෙන් පූජා කරන්න ඕන චරිතයක්. මේ පුද්ගලයා මේ මහා සංගීතඥයා, ඒක වෙනකොට ඔය මං කියන කාලේ වෙනකොට ලංකාවම දන්නවා සෙනසුරාදා දවල් 11ට හම්බ වෙන්න පුළුවන් කොරණ මහජන පොලේදී. තම තන ඇවිද නාරංගිඩි දෙකයි කෙසල් ලැබරියයි බයක් විතර ඇතුළේ ඇවිදිනවා. එයා රැඩ්ඩාස් දෙන්න යන ගමනේ නෑ. එතන නෙවෙයිනේ
ඇවිදර ඇවිදර ලොක කූඩයක් කරගෙන ඉවිල්ලා දැන් ආයෙල වැන්නේ නැගිනවා. කෙලින්ම අම්ම ළඟට යනවා. නොකඩවා සම්සු මොකද රංග? හැම සෙන්සරාදම අම්මව වලලා ඊට පස්සේ තමයි යම් දෙයක් කරන්න දෙනවා. මෙයාගේ කර්මාන්තය වල යම් දෙයක් කරනවා. එයාගේ කර්මාන්තය එයාගේ. හොඳයි. අපි සරත් දසනායකයන්ගේ සිනමා ජීවිතයේ තිබෙන විශිෂ්ටතම ස්ථානයක ස්පර්ශ කරන්න සූදානම් වෙන්නේ. එක්ටම්ගේ චිත්‍රපටයේ උන්මාද සිතුවම් ගීතය එදා ගුණදාස කපුගේ මේ ගීතය ගායනා කළේ. ඒ වගේම සුනිල් ආරියරත්නයන්ගේ පද සංකල්පනාව සරත් දසනායකයන්ගේ සංගීතය මම හිතන්නේ සිනමාව ඇතුළේ මේ සිනමාත්මක ආකෘතිය ගොඩනැගුණේ ඒ රැඳුණු සංගීත රිද්මයත් එක්කමයි. ගීතය පිළිබඳ විචාරක සටහන් සහ ගීතයේ තිබෙන නිර්මාණාත්මක පසුබිම කොයිතරම් වටිනාකමක් තිබේද කියන කාරණාව මිත්‍ර කපුගේ මේ ගීතය ගැයුවෙන් පසුව අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. සෙනෙහසින් මිත්‍ර ඇරයුම ගීතය ගායනා කරන්න. අදටත් මේ ගීතය ගැයනවා. අදටත් මේ ගීතය පිළිබඳ කතා කරනවා. සිනමාත්මක ආකෘතියෙන් මිදිලා මේ ගීතය අපි වෙනම අරගෙන විඳිනවා. සිනමා රූපරාමුවේ එක්ටම් ගේක තනිවෙච්ච ඒ චරිතය පිළිබඳ තිබෙන සටහනේ මාලනියගේ ස්වායාමත්
රවින් රන්දිනේගේ රංගපෑමත් මේ කියන සහසම්බන්ධය ගොඩනැගෙන අතරතුරේ මූදුරැල්ලත් එක්ක මේ ගීතය අපි අහනවා. හැබැයි ඒ වසරේ සමන්චන්ද්‍රනාත් මහත්මා නිර්මාණය වෙච්ච විශිෂ්ට ගණයේ ගීතයක් තමයි මේ. නමුත් නිසි ඇගීම ඒ වසරේ ලැබෙන්නේ. ඒ වසරේ තියා විචාරකීන් සිතිජය විශ්මය වැනි චිත්‍රපටිවලට කරන නිර්මාණ පිළිබඳවත් සරත් දසනාගේ නම් පිළිබඳ පැහැදිලි සටහනක් එකතු කරන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම දැන් මේක හරි කර්මයක්. කර්මයක් නෙවෙයි වචනේ කර්මය. මොකද අපේ රටේ මේ සම්මාන ප්‍රදාන ගැන මම වචනයක්වත් කියන්නේ නැහැ. මොකද හේතුව ඒක මේ කණ්ඩායමක තීන්දුවක්නේ. ඔය කණ්ඩායම වලට වෙන බලපෑම් පිළිබඳ කතන්දරය වෙනම එකක්. පත්පත් කලාවේදීක් හැටියට කාලයක් ගත කරපුට හින්දා මම මේ කියන්නේ. දසනායක මහත්මයා එක චිත්‍රපටයක මගේ හිතේ පළවෙනි හෝ දෙවෙනි චිත්‍රපටය පිළිබඳව මේ පළවෙනිම පත්‍රයක මේ සඳහන් වෙච්ච මේ ලේඛනේ නැත්නම් ලිපියේ ඔහු සංගීතවත් කළා කියලාවත් තිබුණේ නැහැ. ඔව් දැන් මේකට උත්තරේ මේ හම්බෙලා තියෙනවානේ හරියටම. දැන් එච්.ආර්. ජෝතිපාල කියන ගායකයා පිළිබඳව කතා කරන්න ගන්නව පස්සේ. නමුත් දැන් ජෝතිපාලවත් නැගිටවලා තිබ්බේ සරත් දසනායක. ඒක නැත්ත. ඔව් හින්දි අනුකාරක ගීතවලින් මුදව ගන්නවා. ගුවන්විදුලි සරල ගීත ගොඩක් නිර්මාණය කරනවා. අනුකාරක ගීතවලින් බෙදා බුදවා ගැනීමේ කාර්යවේට මුලින්ම සෙල්ටන් ප්‍රේමරත්න, රොක්සාමි වගේ සංගීතඥයොත් අත තිබ්බා. නමුත් සරත් වගේ ඒක ජය ගන්න අවකාශයක් ඒගොල්ලන්ට තිබුණේ නැහැ. මොකද ඊට වඩා ප්‍රබල ලෙස නැගීවෙමින් තිබුණා මේ අනිත් පැත්ත. දැන් කොහොම වුණත් දැන් මේ සරත්ගේ මේ ගීත අහනකොට මේ අහපු ගීත සුවල්පෙන් පවා අපිට වැටෙන්නේ මේ දේවයේ තියෙන විවිධත්වය. ඒ ගීතවලට අදාළ ඒ පදමාලාවට ඒ වගේ මේ ජවනිකාවට බද්ධ වෙච්ච මේ මේ සංගීතය. ඒ සංගීත ඊට පස්සේ ඒ සංගීතයේ තනුව සහ සංගීත සංයෝජනය. මේ භාණ්ඩ භාවිතය මේ හැම එකකින්ම ගන්න දේ. ඒ විතරක් නෙවෙයි මම කියන්න ඕනේ සරත්ට ගෞරවයක් හැටියට මම දැනගෙන හිටපු කාරණාවක් තිබුණා. උන්මාද සිතුවම් ගීතේ අර අන්තිමට හැදෙන මූදුරල සද්දය උකහාගත්තේ අර ස්වභාවික රළ ගහන සද්දයක් එකට මිශ්‍ර කිරීමේ. ඒක තමයි ඒක ඒ සරත් දසනායක ඇතුළේ තිබුණ සාක්ෂණික දැනුම. අර ඔබතුමා කලින් ඒක මේ පුත්‍රයා කිව්වා. අඩු නැතුව පුතා අරන් ඇවිල්ලා තිනා මට මොහොතක් ඉඳ දෙන්න මේ රංගගාවට යන රංගද මේ ගීතයේ මිශ්‍රණීය විශේෂයිනි. දැන් ඔබ අර කිව්වා වගේ මුහුදුරල මිශ්‍ර කර ගැනීම සහ එතකොට දැන් අපි දැන් වයලින් එහෙම කිහිපයක් යොදා ගැනීම ආශ්චර්යයක් නෙමෙයි. නමුත් මේ ගීතේට ගිටාර් ගණනාවක් යොදා ගන්න වාදනයට. ඔව්. මම අහලා තියෙන විදිහට මේ මුල් පටිගත කිරීමට මේකේ ගිටාර් 8ක් පමණ වාදනය කරලා තියෙනවා කියලා. කියන්නේ ගිටාර්ම විතරක්. වෙන කිසිම මම හිතන තවත් ඩබල් බේස් එකක් වගේ පාවිච්චි කරලා තියෙනවා. බොක්ස් ගිටාර් 8ක් වෙයි, මවුත් ඕගන් එකයි, ෆ්ලූට් එකයි. මේක තමයි මේ ගීතේම තියෙන ඔක්කොම ඉන්ස්ට්‍රුමන්ට්ස් ටික මේ ටික. දැන් මේ විශේෂඥතාවය කොහෙන්ද මේවා එන්නේ ඔහුට මේ? ඒක තමයි ඇත්තටම හිතාගන්න බැරි. ඒ කියන්නේ තාත්තගේ තියෙන විශේෂම ලක්ෂණයත් ඒකයි. දැන් හරි සංගීත භාණ්ඩේ තෝරා ගැනීමේ ඒ ගුණය තාත්තට තිබ්බා. දැන් මේ ගීතේම බලන්න දැන් ඒකේ අර මවුත් ඕගන් එකේ ඒ වාදනය කරන සංගීත ඛණ්ඩේ ඒක හරියට මේ මවුත් ඕගන් එකටම සෙට් වෙන ඒ කෑල්ල. එතකොට දැන් ඒ බටනලාව ගත්තොත් එහෙම ඒක බටනලාවට හරියටම හරි. එතකොට මේක අඳුනගන සහ ඒ ඛණ්ඩේ තාත්තා සංගීතය හදනකොට ඒ සංගීත ඛණ්ඩය හදනකොට තාත්තා හරියටම දන්නවා මේ සංගීත භාණ්ඩේට මේ වගේ පරාසයක මේ වගේ වාදනයක් යන්න පුළුවන් කියන එක. එතකොට දැන් අද අපි මේ අලුත් පරම්පරාවේ ඉන්න හුඟක් සංගීත නිර්මාණයක කරන ශිල්පීන්ට සමහරක්ලට අමතක වෙනම දෙයක් තමයි මේක. මේ හරි සංගීත භාණ්ඩේ තෝරා ගැනීමේ පොඩි ගැටලුවක් තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒක තාත්තගේ නිර්මාණ දිහා බැලුවොත් එහෙම හොඳටම අපිට ඕනම කෙනෙක්ට ඉගෙන ගන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ දැන් සිතාර් වාදනයක් ගත්තොත් මේ සිතාර් ඛණ්ඩයේ වාදනය ඇතුළත ඒ සිතාරයකට හරියටම මැච් වෙන මේ සංගීත ඛණ්ඩයක් තමයි තාත්තගේ නිර්මාණය කළ තියෙන්නේ. අනිත් මම දැක්ක කාරණාව තමයි රංග දැන් ඔහුගේ සංගීතය මේක බටහිර මේක පෙරදිග කියලා එහෙම බෙදා ගැනීමක් නෑ. මේක දෙකම ඒකත් තාත්තගේ එකක් දැන් ওই ජනගී. එතකොට ඒක බටහිර සංගීත ඛණ්ඩයක්ද නැත්නම් එහෙම කියලා නෑ. ඒ හැම ලක්ෂණයක්ම මේ සමහරක් ගීත ඇතුළේ තියෙනවා. ඒතර ඒක අර දැන් බටහිර ගීතයක් වුණාම සමහරක් තාත්තගේ නිර්මාණ තියෙනවා බටහිරම තියෙන ගීතත් තියෙනවා. ඒවා මේ චිත්‍රපටවලටම හදපු ගීත. හැබැයි අර මිශ්‍ර වෙච්ච එකක් තමයි හුඟක් වෙලාවට තාත්තගේ හැම එකකම වගේ තිබ්බේ නිර්මාණවල.
හුඟක් වෙලාට ඔය ට්‍රැක්ස් හතරේ පහේ පටිගත කිරීම වලට වඩා දැන් අද තියෙන මේ ඩිජිටල් ට්‍රැක්ස් වලට ගත්තොත් එහෙම මම හිතන්නේ තාත්තගේ නිර්මාණ කරන්න ලොකු එළීමක් එලන්න වෙයි කියලා මට හිතෙන්නේ නේ. ඔව් ඒත් දැන් පරණ අපි පටිගත කිරීම බැලුවොත් එහෙම ඒ වගේ ඇත්තටම දැන් අද තියෙන මේ දැන් සමහරක් අදත් ඒ ගීතම නිර්මාණ වෙනවා අපි අතිනුත් වෙනවා සමහරක් වෙලාවට අලුත් પરම්පරාවේ අලුත් නිර්මාණත් වෙනවා. හැබැයි අර පරණ තිබ්බ හඬ කවදාකවත් ගේන්න බෑ. ඒක ගන්න බෑ. ඔව් යන්න බෑ. කරන්න ඕන දේ කරලා. අන්න එතන තමයි අවම පහසුකම් ගන්න ඇස්සේ කොහොමද ඒක උද්දීපනය කළේ නේ? ඔව්. ඒ ප්‍රශ්නේ තියෙනවා. ඇත්තටම ඒක මේ ඒක නෑ ඒක හොයාගන්න බැරි දෙයක් තිබුණා මේ කවුද මේ සුරේ මෙතන දැන් මේ අපි කතා නොකරන පැත්තක් තියෙනවානේ සරත් පිළිබඳව. ඒකෝ සරත් තුල තිබිට සාහිත්‍යයක දැනුම. ඒකට ආචාර්ය උපාධියක් නෑ ඒකට. ඒතකොට ජන සංගීතේ වල ජන කවි ගැන හරිද? ඒ වගේ ලොකු තිබිච්ච දැනුම අර අපි අර දැන් අපේ බොහෝ වෙලාවට තියෙන්නේ මේ හුඟක් කතා කරලා අපි විචාරයට ගියාම පටිත භාවය පිළිබඳ බහුපටිතද කියලා බලන එක. නෑද? බහුසුත කියන එක. බොහෝ ඇසූ පිරූ තැන් ඇති කියලා බහුසුත බහුසුත භාවය තිබුණා. ඒ සුත භාවය තමයි ඒක ඇඟේ මුලින්ම අපේ සමාජෙම්ම ගත්ත සමාජලම්ටි විශ්වවිද්‍යාලයෙන් ලබා ගත්ත දේවල්. දැන් බලන්න ගත්තම දැන් රෑපැල් රකිර කියන ගීතේ ගන්න. එක එක විදිහට දීවර ගීතේ. දැන් මේවා ඒ තැන්වලින් උකහාගත්ත ව්‍යුත්පත්තිය. ඒ කියන්නේ අහල පුරුද්දෙන් ගත්ත දේවල්. දැන් මේ මොකද්ද අර මේ සුජාත අත්තනායකගේ ගීතයක් තියෙන්නේ මේ පුංචි දවස්වල. ජයමංගල ගාථා ඇසුරෙන්නේ ඒක නිර්මාණය කරන්නේ සංගීත රටාව පුංචි දවස්වල. දැන් ඒක අහනකොට තේරෙනවා මෙහෙන් එන්නේ මේ කොහොමද එන්නේ මෙහෙන්. ඒකට වඩා බරපතල කාරණා වුණත් බගේ අද්දැකීම් තියෙනවා. ඒවා කොහොමද කළේ කියලා යා එහෙම කරන්න පුළුවන්ද කියලා. කෙලින්ම මේ බටහිර ගීතයක්ම නිර්මාණය කරනවාම ඒ විදිහටම මිශ්‍ර කිරීම ඇරුණකොට ඉතින් ජන සම්ප්‍රදාය බටහිර සම්ප්‍රදාය උත්තර ಭಾರತීය රාගධාරී සංගීතේ ඔය ඔක්කොම එකතු කරගෙන මම ඔකට කියන්න හොඳ කතාව මේක කල් ගන්නෑ. දවසක්දා මට මේ කිව්වේ අපේ ලාලානන්ද අබේදීර කියන සංගීතවේදියා කියන වචනේ මම පාවිච්චි කරනවා. එක දවසක්දා මේ කතා කරනකොට මම දන්නේ නෑ රංග වේ සංගීතය ගැන කතා කරන්න යම් කිසි ක්‍රමවේද වගේක් මම මිශ්‍ර කරගෙන ඉතින් මෙයා අහලා තියෙනවා සරත් අයියා මට කියන්න කොහොමද මෙහෙම මිස් කරේ කියලා මේක. අපි හැම තමයි. අපි වචන වලට බය නැහැ. අපි භාණ්ඩ වලට බය නැහැ. අපි රාග වලට බය නැහැ. අපි ක්‍රම වලට බය නැහැ. කොටිම්ම කියනවා නම් අපි මොන කටකම් බය නැහැ. අන්නේ යාගේ ආත්මය. ඔව්. ඔය දැන් ඒක ස්වාධීනම සංගීතක් තියෙන. ස්වාධීනම සංගීතයේ හරියටම හරි. දැන් ඒ ස්වාධීන බව සහ ඔබ කිව්ව සම්ප්‍රදාය මේ දෙක අතර තිබෙන හොඳම ඝට්ටනය තමයි මේ හදවිමන් දුරින් කියන ගීතය. මම හිතනවා ගීතය අපි රස විඳලා සොම්පලයි අපි ගීතය ගැන කතා කරමු. ඒ මොතයි. Oh.
පැතුම් පවන් විහිදයයි අමා පියඹනා කල්පනා රසේදේ අමා අස්තුරි සුවඳ චිත්‍රපටය ළඟ අපි රැඳුණේ හදවි මන්දුරින් ගීතය පිළිබඳ කතා කරමින් සිටින්නේ. එච්.ආර්. ජෝතිපාල ඇන්ජලින් ගුණතිලකගේ ඉතාම රම්‍ය ගායනයක් මේ චිත්‍රපටයට එකතු වෙලා. අනිත් පැත්තෙන් සෝම්පාල ඉල්ලන්ද මහත්මයාගේ දායකත්වය මම හිතනවා මෙතනදී ඉතාම වැදගත් වෙනවා. ඔය කාලේ වෙනකොට ශ්‍රී මල්ලි අපිට අර සාල් සටනක් කරපු කාලේ සින්දිගී අනුකරණයෙන් බේරගන්න ගලා අමර පෙම්ලතාවේ පාට පොතක් තිලගලා නිල්ල නැගෙන සර්ණක කිනදාවේ හදවි මන්දුරෙන් වගේවා ගෙනල්ල ඇතුළේ තීද්දී දැන් මේ ගෙසතිත් පත්තරයක පළ වුණා සරත්ගේ සින්දු ලැයිස්තුවක් අස්සේ පාටවතක් තිල කලා හින්දි හදවි මන්දුරෙන් හින්දි කියලා ගෙසති පත්තරයක මම ජෝති වෙනුවෙන් කළ නිර්මාණ පිළිබඳ සටහනක් එකතු කරන්න නීල දෑස පුරා 1976 සරල ගීතවලට නීල දෑස පුරා ටච් මහලක් දිය පොතක් 76නේ හරි. එතකොට සිනමා ගීත විදිහට ගත්තම අමරපෙම් ඒ වගේම ඊට පස්සේ තවත් ගීත ගොන්නක් තිබෙනවා නව නිර්මාණ හැටියට නැත්නම් ස්වතන්ත්‍ර නිර්මාණ හැටියට එකතු කරපු සල් සපුනා ලෝකේ වෙනස් උනේ වාසනාව දොර ඇරලා බඹර වගේ සුනිල වලා දිය පොදක් වෙමින් ඉරහඳ වැදලා තනියේ අවාරේ ලස්සන ලෝකෙක ඉපදීලා පායන දේදුණු අද අමුතුම රැයකි ඔබ සැප මගේ සතුටයි පාට පොදක් තිලගලා දෑසේ මගේ සැතපීලා නීල දෑස පුරා සරාසඳේ මී පිරුණු ඒ වගේම අමර පෙම් ලතා වගේ ගීත උදාහරණ කොට ගන්න පුළුවන් මේ ජෝතිට කරපු ඔරිජිනල්ස්. ඔව් එතකොට එහෙම තීද්දි අර මං කිව්වේ ගේසතිය ඔය අර ගීත දෙක හින්දි හින්දි කියලා දාලා තියෙනවා. ඔකට විශාල කතාවක් තියෙනවා. අතන අපි රසකින් වෙනුවෙන් ඒක දැනගන්න සඳහන් කරන්න ඕන රංගත් මතක් වේ මං කියන එක හරි කියලා. ඔය හදේ මන්දරෙන් පාට පොතක් වගේ දැන් නවරල් හින්දි රැල්ල හැම් පිටිම අනිත් පැත්තට දසේ හැරෙවනේ. අරලා තියෙද්දි එක්තරා කාලේ ජෝතිපාලට අවශ්‍ය වුණා මේ පාට පොතක් තිල්ලක සාස හදවි මන්දුරෙන් හින්දි වචන දාලා කියන්නේ. හින්දියෙන් කියන්නේ. හින්දියෙන් කියන්නේ. බලන්න මම සම්පූර්ණයෙන් විරුද්ධ වුණා. මම කිව්වා දසේ වැඩ කරන්න එපා. මේ අපි විශාල සටනක් දීලා තමයි මේ මේ ඔයා වෙතෙන්ට ගෙන ආවේ. එහෙම මොකද වැත්තන කතාව. රංග. පස්සේ ජෝතිගේ ඉල්ලීම උඩ රවිලාල් විමල ධර්මට කියලා සින්දු දෙක ලියලා මාගේ විරුද්ධත්වයේ මැද සේනගේ විරුද්ධත්වයේ මැද මේ ඉකුත් කළා සීඩ කැසට් කැසට් පටිය ඔය ගීත දෙක. හරි දැන් අතීතයේ ඉතිහාස කවුරු දන්නේ නැති කතන්දරයන් ඒක ජනප්‍රිය වෙලා අවුරු තුනකට පස්සෙ තමයි මේක රෙකෝඩ් වෙන්නේ. දැන් කියනවා මේ මහා ප්‍රබුද්ධ කට්ටිය කියනවා
ඒකත් සරත් දසනායකගේ හේ හින්දි සින්දුවක්. ගේසති පත්තරේ මේවා කොහොමද දැම නිරවුල් කරන්න. ඔබ කරන ලද සරද්දසනාගේ නිර්මාණය අතර ඔබ ලියූ සැරෑටියෙන් අපි යන නිතුරා හරිනේක. එතකොට පෙම්වතියන්ගේ සිටුමැදුරේ හෝ මුවමදහාසේ පෙම් රස වැහෙන. එතකොට වාසනාව දුර ඇරලා බලනවා හද විමන් දොරින් අම්මලා දුක්ගන්නේ විකසිත හැඟුමන් ඔබේ නිර්මාණ. තවත් තියෙනවා ගොඩක් මේ සටහනක් විතරයි තිබුණේ. ඉතින් මම හිතනවා මේ විශිෂ්ටත්වයත් එක්ක අපිට ගමන් කරන්න පුළුවන්. ලැබිලා තිබෙන කාලය සීමිතයි රස ගොඩයි. ඒ නිසාම ඉක්මනින් අපිට යන්න සිදු වෙනවා සසර චේතනා චිත්‍රපටයට. මෙතුමත් එක්ක ඉසල ගීතය අහලෙමු. ඊට පස්සේ රස විඳීමයි අත්දැකීමයි මතකාවර්ධනයයි ඔක්කොම කතා කරමු. ගීතේ ගායනා මලා සැඳල්ලේ
ගේ ගීතයක් එක්ක මෙනෙහි කිරීම කියන එක හරිම වටින කාරණාවක්. එක පැත්තකින් කර්ණ රසායන බව අපිට දැනෙනවා. ඒ ඔස්සේ අපි ඉමහත් ආස්වාදයක් ලබනවා. ඒ වගේම අර ප්‍රේමයක් වෙනුවෙන් ගොඩනැගෙන මොකක්ද ස්වප්න පරාදීසයක අපේ හිත එක්කම ගිහිල්ලා නතර වෙනවා. අපිටත් වැඩි ඕක දැනෙන්නේ ලොකේෂන් එක හිටපු දවසේට. මෙහෙම ඕකට විශාල අතීතයක් තියෙනවා. සසර චේතනා චිත්‍රපටිය සඳහා මාලනි ෆොන්සේකා නිෂ්පාදිකාව අධ්‍යක්ෂකවරිය. මුලින්ම යන්නේ මේ ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථාන ආශ්‍රිතව මේ චිත්‍රපටිය කතාව ගොඩනැගීම සඳහා. ඒකට අවසර ගැනීමට ඇය එහි ගියාම ඇයට මුණ ගැහෙනවා ආනා සෙනවිරත්න අපේ හිටපු පොලිස්පතිතුමා. මට මතක නෑ එතුමා ඒ වෙලාවේ රාජ්‍ය තන්ත්‍රයට සම්බන්ධ වෙලා හිටියද කියලා. එතුමා මාලනීට කියනවා මේ ඉන්දියාවේ ඇවිල්ලා ෂූටිං කරනවා නම් මේ සිම්ලා ප්‍රදේශයට ගිහිල්ලා කැෂ්මීර් ප්‍රදේශයට ගිහිල්ලා ඒ තියෙන ලස්සනත් යොදා ගන්න මං කරන්න පුළුවන් උදව්වක් කරන්නම් කියලා. ඊට පස්සේ මාලනී ලංකාවට ඇවිල්ලා මේකේ සින්දු හදන වෙලාවට උඩ බුදුනේ ගීතය හැදීම පිළිබඳව මුලින් කතා කරගෙන ඉන්නවා. සරත් අයියත් එක්ක කතා කරනවා. කතා කරලා කියනවා මේ දැන් හිමකඳු කියන ඒවා ලංකාවේ නෑ. ඒතර කැෂ්මීර් වල ෂූටිං කරන්නනේ මේ හිමකඳු යහනේ කියන එක ඉන්නේ. එතකොට මේක ඒ විදිහට හදාගමු කියලා කුලරත්නාරි වංශිකේ පදේ ලියනවා. කුලේ ලියලා ඊට පස්සේ මේ ගීතය ඒ ආකාරයට කරනවා. මට දැන් මැවිලා පේන්නේ දර්ශනගත කරනවටත් වඩා මේක පටිගත කරන වෙලාවේ සරත් අයියා ඒ සංගීතයේ මෙහෙවපු ආකාරය අර අත මෙහෙම කරගෙන නිකන් ධාන්‍යයකට සමවැදිලා වගේ මේ තියෙන්නේ අන්නේ වගේ. ඒක නිකන් මැවිලා මැවිලා වගේ පේනවා. හරි ඉතින් ඊට පස්සේ මේ ගීතය දර්ශනගත කරන්න අපි ඉන්දියාවට ගියාම සුමිත් අමරසිංහ තමයි කැමරා ශිල්පියා හිටියේ. අපි කැෂ්මීර් ප්‍රදේශයට ගිහිල්ලා ඒක මේ මේ දර්ශනගත කරන්න ගියා. මම හිතනවා මම මේක මේ මේ මේක කියන එකට මාලනි ෆොන්සේකා මෙතනිය මම හිතන්නේ අමනාප වෙයි කියලා. මෙන්න මෙහෙම දෙයක් වුණා. දැන් මේ අපි කැෂ්මීර් ප්‍රදේශයට ගිහිල්ලා මේ මුල් ටික හිමකඳු මෙව කරන්න හදනකොට වැස්සක් පටන් ගත්තා. දැන් හිම නෑ කියන්නේ අර කඳු දර්ශනගත කරන්න බෑ. ඔක්කොම වැහිලා. දැන් සුමිත් අයියා කැමරක තියාගෙන ඉන්නවා. ඊට පස්සේ දැන් අපිට එහෙම දවස් ගණන් ඉන්න බෑනේ. ඊට පස්සේ දැන් දවල් 12 විතර වුණා. ඒත් උනා දැන් කැම කණ්ඩ කිව්වත් කාටවත් හිතෙන්නේ නෑ කණ්ඩ. ඊට පස්සේ සුරේ එක පාට දැන් දෙකට විතර පෑවුවා. නමුත් ඊට ඉස්සෙල්ලා මාලනී ෆොන්සේක මැදිනිය අඬන්න පටන් ගත්තා. සංවේදී වෙලා සුමිත් අයියත් එක්ක අඬන ගමන් කියනවා සමහර චිත්‍රපටි වල දැන් ඇය ලංකාවේ චිත්‍රපටි රාශියක වැඩ කරපු ශිල්පිනියන්නේ. ඉතින් එයා කියනවා සමහර දවස්වල දිගටම චිත්‍රපටි වල වැඩ කරනකොට සුමේ පොව්වෙනිදා දර්ශනගත කරන්න තියෙනකොට උදේට වහින්න වගේ තියෙනවා නම් සන්තෝෂයිලු අද ෂූටිං කැන්සල් වෙයි කියලා. එහෙම හිතපු එකලු මෙහෙම වෙන්නේ. මේ හිතපින්ද තමයි මේ මුනේ කියලා කිව්ව මට අද වගේ මතකයි. නමුත් ඉතාලම අලංකාර විදියට ඉතාලම කෙටි කාලයක් තුළ මේ ගීතය කරගන්න පුළුවන් වුණා. ඉතින් හැම වෙලේම මට දැනෙන්නේ සරත් අය දැන් මාලනී වේවා විජේ වේවා ඒ අය සියලු දෙනාටම දැන් මම සසර සැරි සරණත් එක්ක ඔබ මගේ කියලා චිත්‍රපටයක් කරා. ඒකෙත් සංගීත අධ්‍යක්ෂක උනේ සරත් අය. ඉතින් ඒ තිබුණු ඒ අපූර්වතු පුද්ගලයෙක් එතුමාගේ සංගීතය ගැන මම කතා කරන්නේ. ඒකට මට කිට්ටුවෙන්ඩත් බෑ. නමුත් දැන් මට මෙහෙම දෙයක් හිතෙනවා. දැන් ඒ වකවානුව තුළ මේ රංගල පොඩි ඉතින් අපි කතා කරන්නේ ප්‍රීතියක් එක්ක තමයි. ඉතින් එතුමා දැන් අපිට මෙහෙමනේ දැන් ඕනම පියෙක් හිතන්නේ තමාගේ පුතා වෛද්‍යවරයෙක් කරන්න එමත් නැත්නම් එතනින් ගිහිලා නීතිඥයෙක් කරන්න ඒ පැත්තට යන්නනේ. නමුත් ඉතින් මෙයාව මේ අංශයට යදවීමම මං හිතන්නේ එතුමා අපේ සිනමාවට අපේ සංගීතයට කරපු ලොකු
පිනක් කියලා හිතනවා. සිනමාවේ සරත් දසනායක වගේ තමයි රංග දසනායක කියන්නේ තමන්ගේ ශිෂ්ටිය. අන්න ඒක තමයි. ඒ කියන්නේ ඒ හරිම නිශ්ශබ්ද පුද්ගලයෙන් ඉතින් ඒක විතරයි වෙනස තියෙන්නේ. දැන් සරත් අයියත් එහෙම වෙන්නේ නැහැ. නමුත් සරත් අයගේ තියෙන ඒ පොඩක් ශබ්ද නගලානේ කතා කරන්නේ. හොඳයි කුමාරදාස මහත්මයා. දැන් අපි මේ නිර්මාණය ඇතුලේ තියෙන කතන්දරේනේ කියන්නේ. දැන් මේ නිර්මාණ වේදියාගෙන් පිටත තිබෙන సౌందර්ය කොහමද ඔබ අපිට කියන්නේ? දැන් මෙහෙමයි මුලින්ම පටන් ගන්න මම මෙතන. එයා හරි සුප හොඳ සුප වේදී. එයාත් එක්ක උයන්ද බෑ කාටවත්. කෑම හදන්න බෑ. ඒ වගේම පොළොවල් වල ගිහිල්ලා බඩු හොයන්න බෑ. මට කියලා තියෙනවා මට උයන්ද බෑ. ඒ වගේ බාහිර පැත්තෙමුත් හරි සුන්දරයි. ඒ යන ගමනුත් ඒ ආච්චි කෙනෙකුට කීයක් හරි වැඩි දෙන මං කනෝයි ගණන් වැඩි. මොකද්ද කුමාර ඔයිට වැඩි අපි දැන් ෆිල්ම් එකක් කරනකොට කොච්චර වීදම් කරනවද? ඉකෙනේ ඒකෙත් සාහිත්‍යයක් තියෙනවා එයාගේ. ඒ කියන්නේ මේ බාහිරෝ දැන් සංගීතය වගේම අනිත් සංගීතය ගැන කතා කරන්නේ මේ බාහිර වෙලාවේ. ඒ යන වෙලාවේ අපේ තියෙන වෙන දේවල්. දැන් අපි එයාට බස් දෙකක් තිබ්බා. ඒ ගැන කියන්නේ දැන් කොහොමද අරහි පංචිගාවත් ගියොත් හොයන්න පුළුවන්නේ. ඒකත් සුන්දරු කියන්නේ පංචිගාවත් කියන්නේ අපිට එපා කරපු තැනන්නේ. නමුත් එයත් එක්ක යනකොට මට හරි සුන්දරයි. ඔකතන ඒ කියනකොට කියනවා අර බාණ්ඩුක අර කඩි අරහිමයි මෙහෙමයි කියලා. ඒකත් කලාත්මක පැත්තෙන් තමයි එයා විග්‍රහයක් දෙන්නේ. ඒ වගේ ඒ මේ බාහිර පැත්තත් එයාගේ හරිම සුන්දරයි කියලා කියන්න පුළුවන්. නැත්තම් මං එයාත් එක්ක ඔච්චර අවුරුදු 20ක් විතර ඉන්නේ. හරි. දැන් එතකොට ඒ ඔබ කියන්නේ අසුරු කරපු ජීවිතයත් එක්කනේ. තමන්ගේ තාත්තා විදියට රංග තාත්තගේ මේ නිර්මාණකරණයෙන් පිට ඔබේ gedara ජීවිතයේ තිබෙන නිර්මාණත්වය කොහොමද කියන කාරණාව ගැන සටහන් කරන්න පුළුවන්. තාත්තා අපි පොඩි ඒ කියන්නේ හුඟක් නිර්මාණ කරනකොට මේ මට මතක මතකයක් නැහැ. ඇත්තම මේ හෙම් හෙම් මතක තියෙනවා මේ සනත් අයලා ඉල්ලා යනවා ඒ වගේ පොඩි පොඩි මතක තියෙනවා. හැබැයි රංජිත් අංකල් බෝගඩ එක්ක සමහරක් රිහසල් කරන ඒවා මතකයි. පස්සේ කාලෙකදී මේ මමත් තාත්තගේ ඔකෙස්ට්‍රා එකේ වාදනය කරා. මේ ආත්ම චිත්‍රපටෙන් තමයි මම ඉස්සෙල්ලාම වාදකයෙක් විදිහට මාව බලෙන් ඇදලා තමයි දැන් මෙතන කියන්නේ මේ කිසිම දෙයකට සම්බන්ධ වෙන්නේ නැහැ කියලා. ඉතින් මේ ගෙදර ඉන්නකොට ඉතින් තාත්තා සාමාන්‍ය කෙනෙක් විදිහට තමයි ඉන්නේ. ඒ කියන්නේ හුඟක් ආසයි පොලේ ගිහිල්ලා බඩු ගන්න. ඒක එයාගේ සාමාන්‍ය විදිහට අර හරිම සංවේදී චරිතයක්. ඒ කියන්නේ කේන්තිත් යනවා ඒ වගේම අනිත් පැත්තට නිවෙනවා. නිවිච්ච මිනිස් චරිත දෙකක්. ඔව්. සමහරවිට ඒ අත්දැකීම එකතු කරන්නේ මම හිතන්නේ සමාජයෙන් වෙන්න ඇති. ඒ නිසා තමයි මේනි මිහිරි තනු නිර්මාණය කරන්න හැකියාව ලැබුණේ. ඔගස් පොඩි පොඩි මේ ගීතය අහලා කලින් චුට්ටක් කියලා විනාති තැනට විනායක කියන්නේ දැන් බෙර දවුල් තම්මැට්ටන් හේවිසි ඔක්කොම දාලා පටන් ගත්තේ වැඩිම චිත්‍රපටි මේ වැඩිම ගීත ගානක් කරේ මල්කකුළු චිත්‍රපටි. එතෙන්ට එන්න කලින් කස්තුරි සුවඳට සින්දුවක් පාවිච්චි කරා ගිගිඩි ජගිරි හඬවන ෆ්‍රෙඩි සිල්ලා කියන්නේ. ඒකේ වාදක මණ්ඩලයේ කවුරුත් අපේ කට්ටිය පා කිව්වා. කප්පිටවත්තේ නාගසරම් කට්ටිය ඕන කිව්වා. මම ගෙනත් දුන්නා. නිවල්ලේ රක්කොඩි සවුන්ඩ් ඉංජිනියර් සිලෝස් දෙකේ දැන් පටන් ගත්ත විතරයි මයික් ඔක්කොම පිපුරුවා. අර අර මුදු දාලා ගාලා අර පිමල ඔක්කොම එතනින් රෙකෝඩින් කැන්සල්. පස්සේ කාලෙක ආයි වෙන කට්ටියක් ගැනලා තමයි ඒ සින්දු කරේ. එදා තමයි තස්සේ කිව්වේ කවදා හරි මදම් බෙර දවුල් තම්මට ඔක්කොම දාලා මයික් පුපුරන්න ගහන්න ඕනේ කියලා. මල්කැකුළු අපි මා එදා ගීතයේ රස විඳින සූදානම් වෙන්නේ. හිතවත හිතවමයි චිත්‍රපටයේ ඔගස්ටස් විනයාගරත්නම් ගීතය ලිව්වේ. සරත් දසනායකයන්ගේ සංගීතය මිහිරිතම රටාව ඇන්ජලීන්ගේ හඬමුසුවත් එක්ක. Thank you.
සිනමාවේ තිබෙන අපූර්වම සටහන් තමයි මේ ගීතවලට ගීතණුවලට එකතු වෙන්නේ. මට එකම එක උද්දුතයක් කියන්න අවසර දෙන්න සනත්තයි මම ඔයගාවට එනවා වගේ කියන්න තියෙන කතාව එළියට දාන්න. මේ උද්දුතය මම උපුටා ගන්නේ ආචාර්ය වික්ටර් රත්නායකයන්ගෙන් මීට පෙර ඔබේ පියාගෙන වැඩසටහනකදී එතුමා මේ මැදිරියම කළ ප්‍රකාශයක්. මෙන්න මෙහෙමයි සටහන් වෙන්නේ. ලාංකේය සිනමාවසේම හින්දුස්ථානි ගීතණුවලට ඉන්දීය තනුවලට අභියෝගයක් එල්ල කළ හැකි කුසලතා පෙන්වූ එකම ශ්‍රී ලාංකේය සංගීතවේදයා නම් ඒ සරත් දසනායකයි කියලා වික්ටර් රත්නායක කියන්නේ. මම කියන්න හැදුවේ සුරේ දැන් මේක වෙන තැනක කියන්න හම්බෙන්නේ නැහැ. මේ සරත් අයියා අපිත් එක්ක ආශ්‍රය කරන කාලේ මේ රංගලංග පොඩි ඉතින් අපි මේ දරුවෝ තුන්දෙනා එක්කම අපි ඇවිල්ලා කතා බහම කරනවා. ඉතින් හැබැයි සරත් අයියත් එක්ක ළඟින්ම ඉන්නේ අපේ මිත්‍රයා කුමාර. මම කුමාරගේ අවසරය ඇතුව මම මේ ගීතේ මේ කතාව කියන්නයි අවශ්‍ය වෙන්නේ. දැන් සමහර අවස්ථාවන්වලදී මම කලිනුත් කිව්වා මේ අපි ගීත පටිගත කරන අවස්ථාවන්වලදී යැවෙනවා කියලා. ඉතින් එතකොට මට ගොඩක් ගීත මගේ පසුබිම් ගායනයේ කලේ ග්‍රේෂණ ආනන්දයන් අපි බලාගෙන ඉන්නවා. ඔහු සංගීත කණ්ඩායමත් එක්කත් ඉන්නවා. ඉතින් මේ චිත්‍රපටයක ඔය දිනුම වේවා සටන වේවා ඔය චිත්‍රපටිවල සංගීතය ඒ පටිගත කරන එක ඉවර වෙනකොට විශාල සතුටක් ඇති වෙනවා. ඉතින් විශේෂයෙන්ම රොනල්ඩ් ෆර්නැන්ඩෝ වෙනවා මියුසික් මේ ඩාන්ස් ඩිරෙක්ටර්. ඩාන්ස් ඩිරෙක්ටර් ඔහු වෙනම කතන්දරයක් ඒක කියන්නේ ගැන වෙනම දෙයක් වෙනවා. ඉතින් ওই කතාව ඇතුළත කුමාර අර කර්මාන්තයත් ලැස්ති කරනවා. එතකොට දැන් මේක ඉවර වෙගෙන එනකොට අර සින්දු නැවතවතාවක් ප්ලේබැක් කරලා එතන පොඩි සමහරවට නැටුමකට රොනල්ඩ් ෆර්නැන්ඩෝ පටන් ගන්නවා. ඉතින් අපිටත් අර තරුණ ගැටව විදිහට නටන්න හිතෙනවා. ඉතින් අපිත් නටනවා. සරත්ය කවදාවත් නටන්නේ නැහැ. සරත්ය ඒකට එන්කරේජ් කරනවා. කුමාර නටන්න උත්සාහ කරනවා. ඉතින් කුමාර නටන්න උත්සාහ කරලා කුමාරට ඒක මන්ද කුමාරට අපහාස කරනවා නේ. කුමාර ඉන්න තැනම නේ කියන්නේ. කුමාරට බැරි වෙනවා. ඒකට කුමාර ඇවිල්ලා අපිට කියන මට කියනවා විශේෂයෙන් බලන්නකෝ ඒකෙත් හැටි මෙච්චර සරත් දසනායකව ආශ්‍රය කරනවා කකුල හරියට තියාගන්න දෙරෙන්නේ නැහැ නේද? අවසර දෙනවා ඉක්මනින් තව ගීතයක් රසවිඳින්න අපිට තව ගීත කිහිපයක් තිබෙනවා ඔබට මේ රසය විඳින්න ලබා දෙන්න. අපි යන්න සූදානම් වෙන්නේ සංගීත චිත්‍රපටයට. කරුණරත් අභිෂේකරයන් ලියූ ගීයක් ලෝකයේ වෙනස් වුණේ මිනිසතු. අපි ගීත ගායනා කරමු. කිසිරි ජයසේකර සූදානම් ගායන. ලෝකයේ වෙනස් වුණේ miniyadu diviyadu lokaye venasune miniyadu nasune minihado deviyado aadare nami matave deve lokaye nasune minihado
සිතක් ගොසින් සිතක් වෙලයි යමෙක් කිපි අකුල් හෙලයි ආදර ගඟනෑ ඉන්නව දෙන්නේ ලෝකයේ වෙනස් වුනේ මිනිහාදෝ දෙවියාදෝ ලෝකයේ වෙනස් වුනේ මිනිහාදෝ දෙවියාදෝ ආදරේ නමින් මාතවේ දෙවේ ලෝකයේ වෙනස් වුනේ මිනිහාදෝ දෙවියාදෝ ගීතයක රසභාවය උදෙසා ඇත්තටම භාෂාව වැදගත් තමයි. හැබැයි භාෂාව උද්දීපනය කිරීම පිණිස සංගීතය වැදගත්. ගීතයක් නිර්මාණය කළාන් පස්සේ මේ සරත් දසනායක කියන සංගීතවේදියා කොහොමද තෘප්තිමත් භාවයට පත් වෙන්නේ සමන් මාත්මා? ඔහු ගීතයක් රහවිඳලා ඒ රසය ප්‍රකාශයට පත් කරාට පස්සේ ඒක දැන් හරියට ගැවුණා නම් ඒ තමන්ගේ සංගීතයට ඒ ඉදිරිපත් කරපු ගායනය සහ වාදන මේ මේ වෘන්දේ නිර්මාණය ගැලපුණා නම් මම හිතන්නේ ඒක තමයි වඩාත්ම තෘප්තියට පත් වෙන අවස්ථාව. අනිත් ඒ තමන්ම තෘප්තියට පත් වෙන තවත් කාරණාවක් දැන් මේ දැන් ගැයූ ගීතය ඇහුනම මතක් වෙන්නේ මොකද්ද? දැන් තමන්ට වෙච්ච සමාජ හෝ පෞද්ගලික හෝ මේ අකටුවත්තක් නිසා ඇති වෙච්ච වේදනාව මේ ගීතේ ගායන දෙවියෝද දෙවියන්ද මිනිසන්ද මිනිසාද වෙනස් වුණේ කියලා අහන එකේ කොහොමද මෙයා මේ සිනමානු රූපීව නාද රටාව මේකට එකතු කරේ ගන්න එතනින් අපිට මේක දැනෙන්නේ. දැන් මේ ගීතේ හොඳට පරිසෙල්ලි කරොත් එම හොඳට අහගෙන හිටියා නම් දැනෙනවා මේක යට සියුම් වේදනාවක් ගමන් කරනවා. ඔක තමයි සරත් දසනායකගේ තිබුණ විශේෂත්වය. නිකම්ම තලුවක් නෙවෙයි මං මුලින්ම කිව්වේ. නිකම්ම සංගීතයක් නෙවෙයි. මේවා ඇතුලේදී මතු කරලා දෙන භාවය භාව ප්‍රකාශනය කියන එක එන්නේ අපේ මුල් බැහැගෙන තිබිච්ච දෙයක් තියෙනවානේ. හොඳ ඒක මේ වචන මත පිහිටලා විචාරදී එහෙම නෙවෙයි. සංගීත විචාරයක් අපේ රටේ මම මේකට කල්ලොක් කියලා තියෙනවා. නිසියාකාරයෝම නැහැනේ. ඒ සංගීතය පිළිබඳව විචාරයක් දෙන්නේ සංගීතාත්මක වෙන්න ඕනේ නැහැ. ඒක අපිට ඇහෙන්නේ කොහොමද? අපි ඒක විඳින්නේ කොහොමද? ඒක තුළ තියෙන එක ප්‍රකාශය කරන්නේ කොහොමද? ඒකට මේ රටේ මේ මේ මොකද්ද මේ පුවත්පත්වල හෝ පිටක් තියෙනවද? එහෙම නැහැ. මම මට මතකයි මම සාහිත්‍ය අනුමණ්ඩලයේ ඉන්න කාලේ මම යෝජනා කළා ශ්‍රවණ සංගීතයට මේ CD පට එහෙම ඉදිරිපත් කළා මේවට සම්මාන දෙන ක්‍රමයක් ඇති කරන්න කියලා ශ්‍රවණ සංගීතය. සරත් දසනායකගේ සංගීතයේ මේවට අපිට ගන්න තියෙන ප්‍රවිෂ්ටයන් බොහොමයි. මම හිතනවා මේ වැඩසටහනක් ඇතුලේ මේ ගීත නර්මනවා වගේ මේ ඔස්සේ ගත හැකි තීන්දුවන වලට දතු දත්තෝ යොමු වේවා කියලා තමයි අපේ ප්‍රාර්ථනාව වෙන්නේ. මේ ගීතේ ලියන්නේ තව මට විනාඩියක් තප්පර ගණක් දෙන්න. තව දෙයක් තිබුණා සරත් දසනායක මතක් වෙනවා පුතාව සංක දසනායක. එයා පිළිබඳව කොච්චර හැඟීමක් හිතේ තිබුණද කියනවා නම් අර මේ මට එක අවස්ථාවක කියන වචන හතරක් දෙනවා. මේ වචන හතර විතරයි ලුම්බිනි විද්‍යාලයේ අර ව්‍යාකාර වූ දරුවන් පිරිසකට ගායනා කරන්න පුළුවන්. මේ හතර විතරක් දාලා සින්දු හතරක් ලියලා දෙන්න. කොහොම හෝ වාරි පටලවල ඉවරලා ඒ සින්දු හතර ලියන්න ඕනේ එහෙමයි. සින්දු හතරක් ලියන්න ඕනේ වචන හතරක් දෙනවා. මොකද මේ ළමයින්ට ගායනා කරන්න පුළුවන් ඒ වචන විතරයි. ඒ ඔක්කොම කළේ සංක පුතා වෙනුවෙන්. දැනුත් මගේ ඉඳ කලින් මට කතා කළා. එක දෙයක්. ඉස්සෙල්ලා ප්‍රශ්නයක් කියවන ගීතයක් පටිගත කරලා ඉවරුනාම සරත් දසනායක කොහොමද ඒකට දාන්න ප්‍රතිචාරයක මගේ එකද එකක් මට මතක ඒ වගේ අවස්ථා දෙක තුනක් වෙලා තියෙනවා. මං ගීතේ මොකද්ද කියන්නේ ගායිකාව කියන්න චන්ද්‍රලේඛා පෙරේරා බේන්ස් රෙකෝඩ් කරේ නෙළු චිත්‍රකාරේ එච්චර ලස්සන ඒ සින්දුවක් කිව්වා කියලා මේ පැත්තෙන් එනකොට එදා කවදක්වත් මං දස්සේගේ මූණ දැකලා නැහැ. එහෙම මහා මොකද්ද අමුත්තක් තිබුණා. මේ වටපිට වැඩ වටපිට බැලුවා මල්ලෝ අස්සේගත් වෙනවා බේන්ස් කියාර උඩ මෙහෙම අරගෙන චන්ද්‍රලේඛාිනත් එක මෙන්න මගේ පළවෙනි සම්මානය කියලා හඳුන්නා. මම කියන්නේ ගීතේ ඔකට දෙක. හොඳයි. අපි පාරමීදම් පුරුම අපි දෙන්නා ගීතේ රස විඳින්න සූදානම් වෙන ආචාර්ය රජන් තරණසිංහයි මේ ගීතය රචනා කළේ නීලා වික්‍රමසිංහ ගීතය ගායනා කළේ. අද උදාහරණ කොට ගෑන්න මේ සූදානම් වෙන්නේ. Thank you.
දේවල් කතා කලා කියලා විශ්වාස කරනවා. දැන් මේ කතාවේ නිමාව දකින්න වෙලාව ඇවිදින්න තිබෙනවා. රංගදස නායක. ඔබේ තාත්තා ඔබේ ගෙදර තාත්තගේ පරිසරයත් එක්ක තාත්තට තිබ්බා සංගීත කාමරයක්. මේ කාමරේ රාමුගත කරන්න දරුවෝ තුන් දෙනා මේ කාමරේට රාමුගත කරන්න තාත්තා උත්සාහ කළේ දුනාද? නෑ. කොහොමත් නෑ. කොහොමත් නෑ. තාත්තා එහෙම කවදාකවත් අපිට බල කරලා නැහැ. කිසිම දෙයක් කියන්නේ මටවත් කියන්නේ මේ ශේෂ්ත්‍රයට එන්න එහෙම කියලා තාත්තා කියලා තිබ්බේ නැහැ. ඒකත් අහම්බෙන් වෙච්ච දෙයක්. ඒ කියන්නේ මම දන්නේ නැහැ කොහොම මට වුණාද කියන එක. තාත්තා සාමාන්‍ය විදිහට ඒ කියන්නේ තමන්ගේ දරුවන්ට ආදරය කරන විදිහට වෙන තාත්තා කෙනෙක් වගේම අපිට සෑහෙන විදිහට ආදරය කරා. නිදහස දීලා තිබ්බා අපිට. අපි කැමති දෙයක් ඉගෙන ගන්න අපිට කැමති දෙයක් කරන්න. ඔබේ මව සංගීත ගුරුවරයෙක්. සංගීත ගුරුවරයෙක්. ඇගින් තාත්තා කියන සංගීත ගමනට ලැබුණු සහයෝගය ඔබලට ප්‍රකාශ කරලා තියෙනවද? ඇත්තටම අම්මා හින්දා තමයි මම හිතන්නේ තාත්තා මෙච්චර දෙයක් කරගන්න පුළුවන් වුණේ. මොකද අපි පොඩි කාලේදී ඒ කියන්නේ ඒ හැම දෙයක්ම අම්මා අපිව බලාගත්ත නිසා තමයි තාත්තට මේ වගේ නිර්මාණ කරන්න පුළුවන් වුණේ. ඉතින් ඒක තාත්තා නිතරම කියලා තියෙනවා. ඒ කියන්නේ අම්මගේ දායකත්වය නිසා මේ වගේ නිර්මාණ කරන්න තාත්තට ඉඩ සැලසුණා කියලා. ඒ සුන්දරත්වයේ මෙහෙර ඇය සියුම්ව විඳිනවා ඇති කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම
මේ මහා යුග පුරුෂයා ඉදිරිපිට අපි යමු මුකුරා කුඹිය නේද කියලාත් මට වෙලාවකට හදවතේ ප්‍රශ්න කෙරෙනවා. ඒ සියල්ලත් එක්ක මතුමතු ඔහු කරන තිබෙන මේ නිර්මාණත් එක්ක අනාගත પરම්පරාවට ගන්න තිබෙන දර්ශනය මම හිතනවා අද මේ විද්වතුන් හැමෝම මේ වැඩසටහනේ මතු කළා කියලා. හෙට උදෑසන සිට මේ වැඩසටහන YouTube ඔස්සේ ඔබට නරඹන්න පුළුවන්. මම හිතන්නේ එය හොඳ සංරක්ෂණයක් ලෝකේ කොතනක සිටින ඔබ වෙනුවෙන් මේ සරත් දසනායකයන් පිළිබඳ හොඳම සටහන එකතු කරගන්න තව චිරාගත කාලයක් පවතින. ඒ සියල්ල හදවතේ දරාගෙන එමුනා අපි සමග ගැනීම සටහන් කරනවා. එක් අවස්ථාවක් කවුරුත් දන්නේ නැති රසික යහන් කැමති කතන්දරක් සුරේමල්ලි සරත් දසනායක ගායකෙක් වුණා එක ගීතයකට. එකම ගීතයක් ගායනා කළා. දන්නවද ගීතේ? නෑ. ගුවන්විදුලෙන් අහලා ආයෙම සින්දු කියන්නේ නෑ කිව්වා කියලා මම දන්නවා. ඒ ගීතේ මට ආධුනික වැඩසටහනකට ගීතයක් ගන්න ඕන නා දැන් සෝමේ මේ දීපන් අම්මගේ අම්මගෙන කිව්වා. මම ලස්සන සින්දුවක් ලියලා අම්මගෙන දැසේ මේ මෙලඩියක දාලා ආධුනික පැය වැඩසටහනට දැන් රෙකෝඩ් කළේ මම ආවා. දැන් අපි කොහොම වටවල දැන් ගුවන්විදුලියේ ප්‍රචාරය වෙනකොට අහගෙන ඉන්නවා. ඒක දැන් මේ ගායකයා සරත් දීපා මිල්ටන් සරත් දසනායක කියලා කිව්වා. සරත් දසගේ නම ඒකයි සම්පූර්ණ නම කියලා සින්දුව පටන් ගත්තා. රැටි පුටු පෙරලගෙන නැටි ඔය මම නෙමෙයි කිව්වා. ඔය මම නෙමෙයි කිව්වා. කවුද ඔය නෙමෙයි කියන්නේ නමත් කිව්වද ඔය අය කටහන් උඹේ පිස්සු කතා කරන මම නෙමෙයි කියලා දිව්වා. ඊට පස්සේ ආය ඇති ඉඳන් අගෙන ඉඳලා මතන් ආයෙත් සින්දු ගන්න කිව්වා. සුරේ ඒ සුදුරු සටහන් එක්ක අපි ඒක වචනයක් කියන්නේ මේ අමාරු දාපු අවස්ථාවල් තියෙනවා අපි හරියට. අපිට තියෙන කාලේ ඉතාම සීමිතයි. අමාරු දාපු අවස්ථා අපි පස්සේ දවසක් කතා කරමු එහෙමනම්. හොඳ දෙන්නෙකුට නම් දෙකක් කිව්වා මෙයා. එකක් නාරාහෙන් පිට පොලිසිය, අනිත් එක මාලිගාවත් පොලිසිය. මාලිගාවත් පොලිසිය වගේ නෝනා නාරාහෙන් පිට පොලිසිය ප්‍රීති දසනායක. මේ සරත් දසනායකගේ සොඳුරු සමරුවේ සමු ගැනීම. ප්‍රේමකීර්ති අල්ලිස් මේ ගීතේ ලියන්නේ. අර සරත් දසනායකයන් සුවාගත්ත කැලෑමල ග්‍රේෂන් ආනන්ද තමයි මේ ගීතේ ගායනා කරන්නේ. මාරියෝ සුදානම් ගීතේ ගායන. මේ අපි සමු ගැනීම.
ජවරු